සකෝද ඉන්න ඉන්න සෑහෙන දවසක ඉන්නේ සෑහෙන දවසකින් මේ පොඩ්කාස්ට් එකේ දැන් ආයේ මේ වෙනදට කියන එකම කියන්නේ නැතුව ඉබුනේ නේද ඒක කියලා තියෙනවා ගොඩක් කතා අලුත් කතාවක් හොයා ගන්න ඒකද ඒකද හුඟක් කියවනේ මේ අපි ඒක ගැන මොකුත් කියන්නේ නැතුව අපි අද කරන්න ඕනේ කරන්නේ ෂෝ එකත් මතක් කරගෙන යන්නේ දැන් මේක බලනකොට ඩීඩී බලන්නේ සමහර මේක බලන්නේ කියලා දෙන්නේ නැහැ කියලා ඉතලා අප්‍රේල් පළවෙනිදා හවස 6ට මේ අවුරුද්දෙත් මොඩ අභිමානයේ තියෙන ටවර් රඟහලේදී මේ සැරේ මේ මොඩ අභිමානයේ 4.0 හතර වෙනි වතාව අපි එක දෙකට කරගෙන ඉන්නේ වැඩිහිටියන්ට පමණයි ඒක තමයි වැඩේ ඒ කියන්නේ එන්නකෝ ඒයි කියලා කියන්න එන්නකෝ 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 කියන්න වැඩිහිටියන්ට පමණයි වෙන්නේ ඇයි කියලා වැඩිහිටියන්ට පමණයි වෙන්නේ ඇයි කියලා කියන්න ප්ලස් තවර අර කලිනුත් කිව්වා මේක කලින් එකෙත් කිව්වා වැඩිහිටියෝ වාගේ වෙස්වලා ගත්ත ළමයි ඒගොල්ලන්ට තහරක් වැඩිහිටියෝ වගේ වෙස්වලා පෙනුමෙන් වැඩිහිටියෝ වගේ පෙනුමෙන් වැඩිහිටියෝ වගේ ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ තහනක් ඒගොල්ලන්ට තහරක් තහන ඒක ඔබ දාප එක ඔව් ඒක අරෙන් දාප එක දාප එක නේ හරි හසා මේ අපි අද කතා කරමු කියලා කිව්වේ මේ 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 දිව්‍ය ලෝක බඹ ලෝක නෙමෙයි මොකද්ද මේ පොළොව යටත් අපේ කකුල් දෙක යට මොනවද තියෙන්නේ කියලා අපි හරියටම දන්නවද දන්නවද ඒ කියන්නේ දැන් ඒක මචං මෙහෙමද අපිට උඩ බලන් ඉන්නකොට අපි නිකම්ම කියන්නේ නිකන්ද මේ මේකේ මේ මේ අපි මේ කතා කරන සබ්ජෙක්ට් එකේ ග්‍රැවිටි එක බැලුවොත් එහෙම උඩ බලන් ඉන්නකොට මචං අපිට අනන්ත දුර පේනවනේ අනන්ත දුරක් පේනවා කියන්නේ දැන් අපේ ඉරම තියෙන්නේ මේ අපිට වඩා කොච්චර දුරින්ද පේනවනේ ඊට වඩා සෑහෙන ඈතින් තියෙන දැන් ඊට පස්සේ අපිට ළඟම තරුව කියලා කියන සිරියස් ඒත් පේනවනේ ඒත් පෙර ඊට තව සෑහෙන ඈත මල ඈත තියෙනවා පේනවා අපිට පේනවා ඒ කියන්නේ ආකාශය දිහා බැලුවහම අනන්ත දුරක් අපිට පේනවා එහෙනම් කොටින්ම කියනෝ නම් අපි මේ වෙනකොට අපේ يعني ප්ලැන මේ ස්පීෂීස් එකක් විදියට අපි මචන් මේ හබල් ස්පේස් එකනේ නෑ ජේම්ස් වෙබ් එක ජේම්ස් වෙබ් එක ජේම්ස් වෙබ් එකට පුළුවන් වුණා අන්තිමට අවුරුදු බිලියන 13යි ගානක් පරණ ආලෝකයක් කැප්චර් කරගන්න නේ අවුරුදු විශ්වය පටන් ගන්නකොට කියලා තමයි හිතන්නේ ඒ වෙලේ කිව්වේ අවුරුදු ආලෝක වර්ෂ බිලියන 13මාරක් එහා පැත්තේ කියන්නේ විශ්වය පටන් ගත්ත මොහොත කියලා තමයි හිතන්න වෙන්නේ ඒතර එහෙමනේ දැන් ඒ ආලෝකයේ මෙතෙන්ට වෙනකන් ගමන් කරන්න යන කාලයදී තවත් ඒකට ඕල්ට වුණ අදහසුත් තියෙනවා මචන් ඇස්සේ එතකොට කියන්නේ ඒ දුරට සීමාවක් නැහැනේ අපිට මොකක් හරි ඩිවයිස් එකක් මොකක් හරි හදාගෙන ඔය බැලුව හැකි බලන්න ඈත පේනවා තව පේනවා අපිට තව ඒ කියන්නේ ජේම්ස් වෙබ් එකට වඩා තව මොකක් හරි එකක් හදාගන්න පුළුවන් තව මොකක් හරි පේන්නේ දැන් බිම කොහමද කොච්චර බැලුවත් කකුල් දෙක ගාවේ ගහට බිම පේන්නේ නැහැ උඩ කොච්චර බැලුවත් බලන්න පුළුවන් බිම බැලුවොත් ඔයාගේ කකුල් දෙක ගාවින් බිම ඉවරයි. ඒක තමයි බිම. එතනින් යට පේන්නේ නැහැනේ අපිට. එතනින් යට තිය ස්කෑනර් සරවම එකේක දාගෙන අපි නටනවා. එතනින් යට මොකද්ද තියෙන්නේ? අපිට එතනින් යටක් පේන්නේ නැහැ. ඒ යට අපි හාරගෙන යන්න දෙපැ. හාරගෙන යන්න ඕනේ. මලාම හැමෝම හාරගෙන යනවා පල්ලයට අදියායක්. හැබැයි එච්චර තමයි. එච්චර තමයි. අපිට මේ පොළොවේ යට මොකද්ද තියෙන්නේ කියලා අපිට දකින්න හම්බුනා. අපිට මූද යටත් පුළුවන්. සම්මරින් දාගෙන වතුර යට යන්න පුළුවන් බලන්න. පොළොව යට ඒ තාමන් මරියානා ට්‍රෙන්ච් එකෙත් අන්තිම හරිය දැකලා නැහැ කියන්නේ දැකලා නැහැ මරියානා ට්‍රෙන්ච් එක විශේෂ තැනක් හින්ද එතන ට්‍රයි කරලා තියෙනවා සහ ට්‍රයි කරලවත් නැති දැකලා නැති මූදුපතුල් ඕනෑ තරම් මේ ලෝකේ තියෙනවා ඒකට 70%ක් විතර තිබු මූදනේ තියෙන්නේ අපි ඔක්කොම කොහොමදවත් ඩිස්කවර් කරලා සහ මං කියන්නේ අපි තාක්ෂණිකව දියුණුයි කියලා කිව්වත් අපි ගොඩක් දේවල් ඔබ්සර්ව් කරලා තියෙනකොට අපිට තාම මූදෙනුත් 5%ක්වත් මේ ඔබ්සර්ව් කරලා අඩුම ගැන මැප් කරලවත් නැහැ මැප් කරලවත් නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණකට ලංකාවේ මූදයට මැප් කරලා නැහැ. ලෝකෙ මෙච්චර තාක්ෂණය දිනුනාට පස්සේ සහ මෙච්චර භූදේශපාලනිකව ඉතාම වැදගත් මූදන් උදක් ඉන්දියන් සාගරේ ලංකාව පිහිටලා තියෙන හරිය. හැබැයි අපි තාම මැප් කරලා නැහැ. තාම මේ ලෝකේ මේ කොටසවත් මැප් කරගෙන නැහැ. අනිත් එක කියනවා තමයි ඔය ඒ කැලලට ආපු නිසා කියන්නේ දැන් ඔය ලංකාවේ මේ ඉන්දියානු සාගරේ තමයි තාම මේ භාවිතා කරලා නැති ප්‍රමාණයක මේ මොනවාද සම්පත් වෙන ස්වභාවික සම්පත් තියෙන කලාපයක් ඒකෙනුත් 5%යි තාම ඔබ්සර්ව් කරලා තමයි ඒ ටික කියන්නේ ඒ ටික කියන්නේ
ඔබ්සර්ව් නොකරපු එක කොච්චරද කියලා අපි දන්නේ නැහැ. දැන් ලෝකේ සත්තු ගැන හොයනවා, මූදේ ඉන්න සත්තු ගැන ඉගෙන ගන්නවා. අපි අපි පරිණාමය වෙච්ච හැටි අපි ස්ටෝරි එකක් හදාගෙන තියෙනවා. මූදෙන් සත්තු ගොඩට ආපු හැටගෙන අපි කියනවා. හැබැයි දැන් තාම අපි වේල් ශාක්ලා මේට් කරනවා දැකලා නැහැ. කැරි මූදේ කොහෙද ඒක වෙන්නේ කියලා අපි කියලාවත් අපි දන්නේ නැහැ. ඒත් එහෙම මේ ඒ වගේ අපි නොදන්න කලාපය ගොඩක් ලොකුයි. හැබැයි ඊටත් වඩා පොළව පොළව අපි කොච්චර දන්නවද? මම එක ගැනද පියවි හැට බැලුවොත් උඩේ නම් මෙහෙම බිම්බල් ටික විතරයි. අපි ටෙලස්කෝප් එකක් හදාගෙන බැලුවොත් ඉතින් උඩේ දක් බිම්බල් ටික විතරයි අපිට පේන්නේ. ඊට වඩා යටක් පේන්නේ නැහැ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවනේ හාරගෙන යන්න මේක. මේක විදලා හාරගෙන ගිහිල්ලා අපිට බලන්න සිද්ධ වෙනවා මොනවද පොළොව යට තියෙන්නේ. පොඩි කාලේ මට හිතුණ එකක් තමයි මචං. ඒ කියන්නේ පොඩි කාලේ මම හිතන්නේ මං විතරක් නෙමෙයි මේ වැඩේ ගොඩාක් මං හිතන්නේ මාත් ඕක කරලා ඔබ කියහම වලක් හරන්න පටන් ගන්නවා එහා පැත්තේ මතු වෙන. අපි හිතනවා මම වලවත් ලෝකේ මේ පැත්තේ හරගෙන ගිහින් මෙහෙන් ආව හැකේ. මාත් හරන්න පටන් අරන් මගේ උසට විතර වෙනකම්ම හරනවා. ඒ කියන්නේ හරන එකේ පර්පස් එක කවුරු හරි අහුවාම කියන්නේ අරේ කියන්න මේ හරන්න ක්ලාසික්. මං කියන්නේ නොකරපු කවුරු හරි ඉන්නවද? මම හාරලා නැහැ. හැබැයි මං හිතන්නේ හිටියා මෙහෙන් හැරුවම එහෙන් එන්න ඕනේ. මේක ඉතින් මෙහෙම නේ ඉතින් මෙහෙන් හාර යන්න පුළුවන්. පස්සේ මම තව මට හිතිලා තියෙන එකක් කියන්න මචං. එහෙම වලක් හාරලා ටනල් එකක් හැදුවොත් මේ පැත්තෙන් වැටුනාම එහා පැත්තෙන් කොහොමද එන්නේ? මෙහෙදම ඒක ගෙදර ග්‍රැවිටි එක තියෙන. ඒතර එක්ක මැද්ද හිර වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම හැරුවොත් මේ පැත්තෙන් හාරන් ඒ පැත්තෙන් එන්න පුළුවන් කියලා හිතන් ඉඳලා ඊට පස්සේ දැනගන්න හම්බුණා මේ මේක මැද්දෙ ලාවා ගුලියක් තියෙනවා කියලා. බෑනේ ඉතින් හාර යන්න බෑනේ ලාවා ගුලියට. ඒක තමයි බාධක. ඒකම ඒක නැත්තම් පුළුවන් වාගේ හරි මම ඇත්තටම ඒ විදිහට නැත්තම් පුළුවන් අපි ලාවා ගුලිය හින්ද තමයි ඔක කරගන්න බැරි බැරි වෙන්නේ කියලා. තව ඒ වගේ මේ අපි මතක් වෙච්ච ඉඳ කියාගෙන යන මේ ඔය මේ පොළව මේ එහෙන් හාර මෙහෙන් එනවා කියන එක ඉස්සර විහිළු කතාවල අර ගොම් ප්‍රශ්න අහලා ගොම් උත්තර දෙන ස්ටයිල් එකක් තියෙන මචං. අර අර රහන්නේ මේ අලියෙක්ව කොහොමද ෆ්‍රිජ් එකට දාන්නේ? ආ රයිට්. ඔව්. ෆ්‍රිජ් එක ඇරිය අලියව දැම්ම දොර වැව්වා. ඊට පස්සේ පහුවෙන්දට ඇවිල්ලා හරව. ඒ ජිරාෆ කොහොමද ෆ්‍රිජ් එකට දාන්නේ? කව වරුගේ දාරු උත්තරේ දාන්න. දොර ඇරිය ජිරාෆ දැම්ම වැව්වා. ඇයි ඔබ අලියව ගන්නද? එහෙම මේ ගොම් ප්‍රශ්න වලට ටැප් කරගත්තත් ඒ જાති එකක් තිබුණා මේ පොළවේ හරි පැද්ද ඉන්නවා පණුවෙක්. හා ඒ පණුව කන්නේ ගල්. හ්ම්. ඒ පණුවගේ නම මොකක්ද කියලා අහනවාද? දැන් කේ උත්තරේ නැහැ. ඒකට ගොම් උත්තරේ තමයි ගල් කන පණුව. ගල් කන අර. ඔලෝ යට පණුවෙක් කියනවා ඌ කන්නේ ගල්. ඌගේ නම ගල් කන පණුව. ඊට දවස් දෙකකට ඉඳලා පස්සේ ඌ අරුව හම්බෙලා ආයෙ අහනවා. පොළවේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට හිලක් විදලා. හ්ම්. මේ පැත්තෙන් ගලක් දැම්මොත් ඒ ගල මේ පැත්තෙන් එළියට එන්නේ නැහැ. මොකද්ද ඒ ගලට වෙන්නේ? ගල් කන පණුව. ගල් කන පණුව කනවා. මමනම් එහෙම මේ මහ පොළව කියන්නේ අපි හැමදාම හිටන් ඉන්න මහ පොළව වුණාට මහ පොළව හරි අබිරහසක්. අපි මේක ගැන දන්නේ දන්න ටිකක් තියෙනවා. අපි අක්කරි එකක් හදාගෙන ඉතින් අපි ඒ දන්නව ඇතිද? ඒ දන්නේ හරිම එකද කියලා එහෙම ප්‍රශ්න තියෙනවා. ලෝක වරිමරදි මේ ගැන කතා බහ තියෙනවා. දැන් බැලුවත් එහෙම පොළව ගැන අපි දන්න තරම ඔය දැන්ට වැඩ කරන ලොකුම මේ ලාජ් ලැන්ග්වේජ් මොඩල්ස් වලින් ඇහුවත් ඒ අවසාන දැනුමක් කියලා එකක් නැහැ. විද්‍යාව කොහොමත් අවසාන දැනුමක් කියලා සැලකුණු වෙන්නේ නැහැ. හැබැයි අපිට තියෙන පොළව ගැන ඉතාලම වේග් දැනුමක් කියලා තමයි. උඩටත් වඩා අඩු දැනුමක්. උඩටත් වඩා අඩු දැනුමක් පොළවට තියෙනවා. දැන් ඒ කියන්නේ අපිට ෆිසික්ස් සෝරි මේ මොකද්ද අභ්‍යවකාශය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මොනවාද අපේ විශ්වය ගැන විශ්වය සම්බන්ධයෙන් තියෙන දැනුම සම්බන්ධයෙන් තියෙන එකට වඩා ඉතාම කුඩා අල්ප දැනුමක් තමයි. ඒ කියන්නේ ඇත්තටම අපි පොළොව ගැන දන්න තරමට වඩා අහස ගැන දන්න තරම විශ්වාස කටයුතුයි. ඒ කියන්නේ ඒක අපි මීට වැඩිය අධ්‍යයනය කරලා සහ පේන්න තිබිලා සෑහෙන්න ඉතින් අර ඒර්ත් ක්‍රස්ට් එක සම්බන්ධයෙන් කියන්නේ මේකේ සර් මේක සම්බන්ධයෙන් අදහසක් අරන් තියෙන කොහොමද මචං? කියන්නේ අපි විෂුවලි දැකලා තියෙනවනේ මේක මෙහෙම හතරට කපපුවාම මේකේ උඩ තියෙනවා වේ. ඔව් ඒක මචං එන්නේ අපි ඉගෙන ගන්න කියන්නේ ඉන්ඩිකේටර්ස් කීපයක් කරා. ඒ කියන්නේ එකක් භූකම්පන තරංග, ඊට පස්සේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එක, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ මේ
ක්ෂේත්‍රය අපි ගුරුත්වාකර්ෂණයට වැඩ කරන දැන් ලෝකයේ අර අපි ඉගෙනගෙන ඉඳින් තැන් තැන් වල ගුරුත්වාකර්ෂණ අඩුයි වැඩි වෙනස් වෙනවා ඇල්ටිටියුඩ් එක වැඩි වෙනකොට වෙනස් වෙනවා අරම මතක ඒ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඊට පස්සේ මැග්නටික් ෆීල්ඩ් එක අපි චුම්බක ක්ෂේත්‍රය ඔන්න ඔය හරහා තමයි අපි දැන්ට ලෝකේ ගැන මොනව හරි මේ ඇර්ත් එක ගැන පොළව යට මොකද වෙන්නේ කියලා දන්න දේවල් මොනව හරි තියෙනවා නම් ඒ ටික දන්න සා මං හිතන්නේ අරකත් අදාළ ඇති නේද බං ඔය මේ මොනවද කියන්නේ අර ඉතිහාසය සම්බන්ධයෙන් හොයන්න පාවිච්චි කරන කාබන් පහල බෑඩ් දැක ගැට කාබන් 14 සමස්ථානිකය ගන්න යටින් මොන හරි අරන් ඇවිල්ලා මම කරන්න බෑ. ඉතින් අපි කොච්චර යටට ගිහිල්ලා තියෙනවද? උබයිමයි පොඩි කාලේ පොළොව මේ පැත්තේ ගහගෙන මේ පැත්තේ යන්න හිතුවට ඇත්තටම කොච්චර ඇත්තටම අපි කොච්චර යටට ගිහිල්ලා තියෙනවද? ඒකට චීනේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා පෙන්නන්නද? චීනේ මේක මේ ට්‍රයි මේ දවස්වල ට්‍රයි කරන්න ගන්න. ඔව් මේ 2022 වයිස් මේ වීඩියෝ එක වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න why china drilling one of the largest deep hole. ඒකේ කියන්නේ මචං ඇත්තටම චීනේ ඩ්‍රිල් කරන්න හදන්නේ. Why previous attempts have failed and what this effort could unlock for science, for humanity and for the world. මේගොල්ලෝගේ ට්‍රයි එක මීටර් 10000ක් ඩ්‍රිල් කරන්න. කිලෝමීටර් 10යි. ඔව්. මේ දැන් මේ ප්‍රොජෙක්ට් එක යනවා. ඒගොල්ලෝගේ ට්‍රයි එක තියෙන්නේ මේ චැලෙන්ජ් ඩීප් එක තමයි. අපේ දැන්ට තියෙන මරියනා ට්‍රෙන්ච් එකට වඩා මීටර් 2000ක් විතර යටට ඩ්‍රිල් කරා. ඩ්‍රිල් කරන්න. දැන් ඕක ලෝකේ දැන් ඔය ඕක සක්සස් වුණොත් ඔව්. ලෝකේ අපි මෙතෙක් විදලා තියෙන ගැඹුරුම ඩ්‍රිල් ගැඹුරුම හිල. ඔව්. ඕක කිලෝමීටර් 10යි. ඔව්. හරි මීට කලින් මේ වගේ ඩ්‍රිලිං ප්‍රොජෙක්ට්ස් ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඒවා ෆේල්. ගොඩක් ඒවා ෆේල්. ඒ කියන්නේ අපේ ඩ්‍රිල්ස් වලට එච්චර යට යන්න බෑ. එක්කෝ කිලෝමීටර් 6 7 පහ වෙනකොට හීට් එක වැඩි, ඩ්‍රිල් කැඩෙනවා. එතනින් ගහට වැඩේ කරගන්න බැරි වෙනවා. දැනට මං හොයලා බලපිටර කොයි හරි තැනක මයිනින් ෆීල්ඩ් එකක කිලෝමීටර් 11ක් විතර යට ගිහිල්ලා තියෙනවා. ඒ තනි ඩ්‍රිල් එකකින් නෙවෙයි හැබැයි ගිහිල්ලා තියෙන. හැබැයි ඒක ගණන් ගන්නෙ නැහැ මේ ලෝකෙ ගැඹුරුම ඩ්‍රිලින් ප්‍රොජෙක්ට් එක හැටියට. මොකද ඒක මුදු මට්ටමේට වඩා සෑහෙන උඩ ඉඳන් විදලා තියෙනවා. මොන හරි මයින්ස් වල විදින්නේ ගල්ලඹුරු හරි මොන හරි තියෙන තැනක්. එතකොට ඒක එතන ඉඳන් අර පොළොව මට්ටමෙන් යටට මෙච්චර දුරේ ඒක ගිහිල්ලත් නැහැ. එතකොට අපි පොළොව මට්ටමේ ඉඳන් අපි කියන්නේ මුදු මට්ටම කියලා කියන්නේ මුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 10ක් යටට විදලා නැහැ. මෙච්චර කාලෙකට අපි දන්නේ නැහැ. ඒ කියන්නේ කිලෝමීටර් 10කට වඩා පල්ලෙහා මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා අපි දන්නේ 10ක්වත් අපි ගිහිල්ලා නැහැ. දැන් අපි දන්න විදිහට අපි බෙදනවානේ Earth එකේ කෑලි හතරක් crust එකයි mantle එක ඊට පස්සේ outer core inner core කියලා. හරි. එතකොට ඒ කියන්නේ එතන inner core කියන්නේ ඒක තමයි හරය. එතන තමයි අර යකඩ අර අපි බය වෙච්ච තැන. බය වෙච්ච තැන. ඒ කියන්නේ අපි විදගල යන්න බැරි වෙන තැනදී. නැත්තම් ඉදරට අපි කරනවා ඒ දවස්වල. උදැල්ල පුතරක. මම හිතල විතරයි මම කොටලක් තියෙනවා මේ ඒ ඔක අපි ඔන්න ඔය ටික අපි දන්නේ මචං. ඒ කියන්නේ crust mantle outer core inner core කෙනෙක් හොයාගන්නෙත් ඔය අර ටික භූ කම්පන තරංග ගුරුත්වාකර්ෂණ තරංග සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියන එක සහ මැග්නටික් ෆීල්ඩ් එකකින් තමයි අපි ඔය ටික තේරුම් අරගෙන. එතකොට ඒක ඇත්තටම hypothetical. ඒ මේ තියෙන තරංග අණුව අපි assume කරනවා මෙහෙම වෙන්න පුළුවන්. ඔව් මේ චුම්බක තරංග වැඩ කරන මේ ආකාරය අනුව අපිට හිතන්න පුළුවන් මේක තියෙන්නේ මෙහෙමයි කියලා. ඒකට ටිකක් විතර මේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එක වැඩ කරන විදිහත් සපෝට් කරනවා. ඒතර අපිට තව ටිකක් ඒක ඔව් ඒක වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. ඒකට භූකම්පන තරංග භූමිකම්පාවක් ඇතුළම අපි ඉගෙන ගන්න. ඒකෙන් මෙහෙම කියලා අපි ඔය assumptions හරහා තමයි මචං ඔයක අපි හදාගෙන. හැබැයි මේ භූකම්පන කියන ඒවා ඇති වෙන්නේ Earth crust එකේ. ඒ අඩුගාඩි mantle එකේවත් නෙවෙයි. ඔය අපි කියන ටෙක්ටොනික් ප්ලේට්ස් ඔක්කොම තියෙන Earth crust එක කිලෝමීටර් 100ක් කියලා තමයි කියන්නේ. අපි දැන්ට කියන්නේ يعني ඔය ඒ කියන්නේ උඩ පොත්තේ ඒක කොච්චර ස්මූත්ද කියන එක පොත්ත කොච්චර හීනේද සාපේක්ෂව Earth එකට කියන මං එක වෙලාවක මේ නීල් දිග්‍රාසියවක පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් Earth එක නිකන් අපි අර අර pool ගහන්න ගන්න බෝලේ තියෙන්නේ. ඒකේ සර්ෆේස් එක හරිම සිනිදුයිනේ. හරිම සුමටයිනේ. අන්නේ ඒ තරම් සුමටයි ඇත්තටම ගත්තොත්. මොකද ඒකට හේතුව රබ්බෝගේ Earth එකේ ඩයමීටර් එක 12000ක් විතර කියලා නේද? කිලෝමීටර් 12700 ගානක් ඩයමීටර් එක. ඒතර Earth crust එක කිලෝමීටර් 100යි. ඒතර AC එකට අර නිකන් අනුපාතය හිතලා බලන්න. ඒතර 12000න්
සීයක් කියලා කියන්නේ සීයක් කියලා. ඒතර ඒ සීයේ නුත් මචං ඔය දැන් මරියානා ට්‍රෙන්ච් එක සහ එවරස්ට් එක අතර තියෙන උඩ ඒක කිලෝමීටර් 8ක් විතර උසයි කියලා කියනවා. එවරස්ට් මරියානා කිලෝමීටර් 9ක් විතර ඇති පල්ලෙහාට. අර 12ක් විතර ඇති මම හිතනවා. අර කොබරි 20ක් කියලා කියනවා. 20ක් ඇතුළේනේ ඔය ඔක්කොම. ඔය ඔක්කොම අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තියෙන කිලෝමීටර් 20ක්. ඒක අපේ ඇල්ටිටියුඩ් වල සහ මුහුදු අභ්‍යන්තරයේ ගැඹුර අතර වෙනස්කම් ටික බැලුවොත් ඔක්කොම කිලෝමීටර් 20යි. ඔව්. ඒතර 20. ඒත් ක්‍රස්ට් එකම 100යි. 100යි. ඒතර ඒ 100 කියලා කියන්නේ 12000 කොච්චර කුඩා ප්‍රමාණයක්ද? ඒතර ඒක ඇතුලේ අඩි 6ක් විතර උස අපි කියලා කියන්නේ කොච්චර චූටි එකද? නිකන් මේක රබ් කරනකොටවත් දැනෙන්නේ නැති. දැනෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එවරස්ට් කඳු මුදුර කියන්නේ හරිම පුංචි පුංචි දෙයක් මේ ඒර්ත් එකට බලව. ස්කේල් එකට සාපේක්ෂව. ඒ කියන්නේ ඔයා ඒර්ත් එක ඔක අනිත් පැත්ත මේ පෘථුවිය ඒර්ත් එක අරගෙන කුඩා කරන්න පුළුවන් නම් අන්න හරියට පූල් බෝල් එකක් සයිස් එකකට ඒක පූල් බෝලයක් වගේම ස්මූත් බෝලයක් අඩුම ගානේ එවරස්ට් එක මෙහෙම අත ගැවර දැනෙන්නේ හරියටම එහෙම තමයි දැනෙන්නේ නැහැ. ඒතර මේ එහෙම ගත්තාම මචං දැන් මේක ඒ ස්කේල් එකේ කෙනෙක් හිටියොත් උන්ට අපි කියන්නේ මේ මයික්‍රෝ ඕගනිසම් ගන්න අදාළම නැහැ අපි අදාළ නැහැ නේද මේ කවුරු හරි බලලා බලන්න ඇට්ලස් යෝධයාට ඕ නතින්ද ලෝකෙ මුස්සන් ඉන්නව නම් බලනත්ත බලන්න මේ ළමයින්ට හදපු කාටුන මං හරි ආස ඇයි මචං මේ සමහර මේ ඇනිමේෂන් ෆිල්ම්ස් ඒවෑ මේ අර සෙකන්ඩ් ලේයර් තර්ඩ් ලේයර් අර දේවල් තියෙන දැන් මේ ටිකක් මේ මේ වෝකල්චක ටිකක් ඕනට ඔලු ඉස්සුවට පස්සේ ළමයින්ට හදන චිත්‍රපටි හරීම මේ ක්‍රින්ජලා ඕනට ක්‍රින්ජලා ලාමක වෙලා තියෙන හැබැයි අර ඩිස්නි එක එහෙම හාන්නේ හාන්නේ ටික කාලයකට කලින් මේ මේ ඒ පහුගිය අවුරුදු 10ක් වගේ ඇති මේ ඔය සමයෙම වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකන් ඇනිමේෂන් චිත්‍රපටි වල මාර්දිර දැනෙන සෙකන්ඩ් තර්ඩ් ලේයර්ස් තිබුණා. ඒ අරක එහෙම මචං මම කියන්නේ මටත් තමාර අමාරු ඒව ටිකක් තේරුම් ගන්න තරම්ම ඒක සෑහෙන ප්‍රයෝජනවත් වුණා මචං මේ මොකද්ද අර 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 මෙහෙම ගල ගහපුවම ෆොටෝ එකේ හිටින්නේ මේ ක්‍රූක්ස් නේද? ක්‍රූඩ්ස් ක්‍රූඩ්ස් සෝරි ක්‍රූඩ්ස්. ඒකනේ අපි පටන් ගන්නකොට මොන විදියෙ ස්ට්‍රගල් එකක සහ මොනව දැනගෙනද මේ ගමන එන්නේ නැත්තේ කියලා හිතෙන්න පටන් ගන්නවා. කියන්නේ ඒකේ මරම කර ආච්චිව මරන්න ආච්චි කරදරයක් වෙන්නේ. ආච්චිර වාතේනේ කියන්නේ. ඒ වගේ මේ අපි මේ කතා කරන සබ්ජෙක්ට් එක දැන් ඔය කියපු කාරණා අකි අර එක අතර පූල් බෝලයක් සයිස් එකට පොඩි කරලා බැලුවොත් එහෙම අදාළ නැහැ නේ අපි සහ අපේ ක්‍රියාකාරකම් සහ එවරස්ට් කන්ද පවා නොඅදාළ දෙයක් බවට පත් වෙනවා. Orton, Horton, Horton, Horton hears who? කියලා animation movie එකක් තියෙනවා. Horton කියන්නේ අලියෙක් කාට. Horton hears who? කියන්නේ එයාට ඇහෙනවා කවුද කවුද කතා කරන කතා සද්දයක්. ඒ එයාට කවද ඇහෙන්නේ කියන එක තමයි film එකේ තියෙන්නේ. මලක පරාගයක් ඇතුලේ ලෝකයක් තියෙනවා. ඒ movie එකේ හරියට මොකක් හරි අවුලකින් මේ හෝටන් කියන අලියට මේ මලේ පරාගය ඇස්සේ ඉන්න ජීවියෝ ඒ උන්ගේ ලෝකේ තියෙන සද්දේ ඇහෙන්න පටන් ගන්නවා. ඔතනින් තමයි කතාව යන්නේ. ඒක එහෙම ලෝක දෙකක කතාවක් දුවනවා. ඒකෙදි තේරෙනවා මේ දැන් අපිට වෛරස් පේන්නේ නැහනේ. ඔව්. දැන් හැබැයි තීනෝ කියලා අපි දන්නවා. අවුරුදු දෙක තුනකට කලින් නේ මිලියන ගාණක් මලානේ ඒ වෛරස් එකක් හින්දා තියෙනවානේ. ඒ ලෝකයේ අපේ ලෝකය අතර ගැප් එක කොච්චරද කොච්චරක් අපි දන්නවද ඒක ගැන වගේ අදහසක් ගන්න පුළුවන් ඔය අපි කතා වෙච්ච එකත් එක්ක මට ඒ හෝටන් හියර්ස් හූ මතක් වුණේ. ඉතින් ආයි අපි ආවොත් එහෙම පොළවට Earth crust එක කිලෝමීටර් 100ක් තියෙනවා. අපි මේ තාම හෙන්න ට්‍රයි එක ඒකෙන් 10ක් විදගලා බලන්න මොකද්ද මේකේ යට තියෙන්නේ කියලා. ඒ ගමන් අපි කැඩේ මම මේක අතර මේ කාරණේ මම ඊළඟට කියන්න එක මේක මේ මම chat gpt එකත් එක්ක පොඩි ඩයලොග් එකක් ගියා. අපි මේ ලෝකේ ගැන දන්න ටික කොහොමද අපි දන්නේ? අපි ඒක ඒ දැනුම කොන්ක්‍රීට්ද? ඒ දැනුම එස්ටැබ්ලිෂ්ද කියලා. ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ මචං ඒ ගැන තව තව සංවාද විවාද අරවමව තිබියදී විද්‍යා ලෝකය by choice එස්ටැබ්ලිෂ් කරන දැනුම වර්ග තියෙනවා. ඒ කියන්නේ දැනට මේක දන්නේ නැහැ. හැබැයි දැනට මේ දන්න දේවල් ටික ඇසුරෙන් අපි තෝරගන්නවා මෙන්න මේකයි විද්‍යාත්මක සත්‍ය කියලා. මේකයි ස්ටෝරි එක කියලා. හරි එහෙම තමයි ගොඩක් වෙලාවට අපි නොදන්නා කලාප ගැන යම් දැනුමක් නිර්මාණය කරගන්නේ. ඒතර මේක ගැන මම ඔතනින්ම කතා බහ ගියා. මම අන්තිමට chat gpt එකෙන් හව ඒ කියන්නේ මේ අර විදිය නේද? ඒ කියන්නේ
සයන්ටිෆික්කලි අපි දන්න දේවල් චුට්ටයි තියෙන්නේ ඒ දේවල් ටික මත බයි චොයිස් අපි තීරණය කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන් මේක මෙහෙමයි කියලා ඒ කියන්නේ ඔත් එක හැදලා තියෙන ක්‍රස්ට් මැන්ටල් අවුටකෝ ඉනෝකෝ කියන එක බයි චොයිස් ඒක ප්‍රත්‍යක්ෂයක් හැටියට දැනගෙන නෙවෙයි ගොඩනගපු දැනුමක් නෙවෙයි අපි තෝරගෙන තියෙනවා හරි මේක අපි දන්නවා කියලා අපි ඔව් මොකද සමහර බේසික් කාරණා වනේ එතනින් එහාට දේවල් ඉගෙන ගන්න හරි දැනුම් පද්ධතියක් ගොඩනගන්න සහ ඉතින් ඒක ගැන මුකුත් අපි දන්නේ නැහැ කියලා කියන්නත් බෑනේ පොඩි එකෙක් යම් දෙයක් දන්නව වෙන්න එපා එතකොට තෝරගෙන තියනවා මේක තමයි ඒ කාරණේ සම්බන්ධයෙන් දැනුගල ඔක කාට හරි සැකනම් ඕක බලන්න මේ සර්ච් කරලා බයි චොයිස් තමයි ඔය සමහර දේවල් එහෙම බයි චොයිස් වෙන්න එපා බං ඉතින් මීටරේ අපි තාම ඩ්‍රිල් කරලා තියෙන 10000 6 නක් ඉතින් අපි මෙච්චර හරියක් දන්නව වෙන්න බෑනේ කොහොමද සාහනිකද පොළොවට ලාවා තියෙනවා රෝම අපිට තේරෙන මේක පොළොවේ උඩට ගහනවානේ හැබැයි දැන් අපි කියනවා ලාවා තියෙන්නේ ඉනකෝ එකේ කියලා. ඊට එතකොට දැන් අපේ පුපුරන ගිනිකඳු. ගිනිකඳු. ඒ ඉනකෝ එකේ ඉඳන් ඊට පස්සේ ඒක අවුටකෝ එක පහු කරගෙන අර්ත් මැන්ටල් එක තමයි ලොකුම පදාසය. අර්ත් මැන්ටල් එකත් පහු කරගෙන ක්‍රස්ට් එක ඊට පස්සේ ක්‍රස්ට් එකේ කිලෝමීටර් 100කුත් පහු කරගෙන ඇවිල්ලා කන්දක් මුදුනේ උඩට ගහනවා. ඒ කියන්නේ කිලෝමීටර් 12700ක් යට ඉඳන් එහෙම නැත්නම් 70ක්ම 8000 මැද ඉඳන් මේ ලාවා ලයින් එකක් මෙච්චර උඩට එනවා කියලා අපි මේ විශ්වාස කරන්නේ. බන්දන්නේ ඒක ලාවා තියෙන්නේ ක්‍රස්ට් එකේද කවුද දන්නේ? කවුද දන්නේ? කියන්නේ මේක හරියටම අපි අර මං කියන්නේ අර ඒ ඔක්කොම එතනින් පස්සේ දැනුම හදාගෙන තියෙන්නේ අර මූලිකව ගත්තු assumptions උඩ. Assumptions උඩ. ඒ assumptions උඩ තියලා තමයි අපි එතනින් එහාට දැනුම ගොඩනගන්නේ. ඉතින් හස දැන් ලාවා උඩට ඇවිල්ලා තියෙනෝනේ ලාවා සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා කරපු කට්ටිය ඒක සම්බන්ධයෙන් අදහසක් කියන්නේ නැද්ද? ලාවා. ඒවත් සම්බන්ධ කරගෙන ඇති මේ අපි දන්න යම් යම් කාරණා ටික මේව ගන්න. හැබැයි මං හිතන්නේ නැහැ අපිට දැන් ලාවා උඩට ආවම ඒ ලාවා කොච්චර දුර ඉදන් දාවේ වගේ එකක් මැනගන්න පුළුවන් ක්‍රමවේද එහෙම ටෙක්නොලොජි එකක් එහෙම විද්‍යාවක් මම දන්න තරමින් එහෙම දිනු වෙලා නැහැ මං ඒක ටිකක් ටිකක් දරුණු එකක් නෙවෙයි ඒක ඒක හරියට අපි දැන් අපි පුනර්භවය විශ්වාස කරනවා නම් මිනිස්සු මැරලා උපදිනවා කියලා මට ඔබ හම්බුණා මම ඔබ දිහා බලන් ඉන්නලා ඔබ මීට ආත්ම 25කට කලින් හිටියේ මීයක් වෙලා කියනවා වගේම එකක් තමයි මට දැනෙන්නේ ලාවා දිහා බලලා මේක ඇවිල්ලා තියෙන පොළවේ මැද ඉඳන් කියලා කියන එක මට ඒකේ මැද සෑහෙන ගොඩක් බ්‍රිජ් කරන්න තියෙනවා කියලාමයි හිතෙන්නේ يعني ඒක මෙහෙම කෙලින්ම ඒකෙන් මේ දැනුම කෙලින්ම ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක අවුලන්නේ නැහැ. මම මේ කියන්නේ දැන් විද්‍යාව තමයි අපිට තියෙන දැනුම් පද්ධතිය. ඔව් හරි. හැබැයි විද්‍යාව අසරණ වෙන තැන තියෙනවා. සහ විද්‍යාව කියන්නේ ගොඩනැංවීමක්. ස්ටෝරි. ආගම දහම වගේම විද්‍යාව කියන්නේ ගොඩනැංවීමක්. ඒතකොට ඒක ඒ ගොඩනැංවීම කියන එක අපි තියෙන දේවල් වලින් කරන්නේ. අපිට අතට අතරපයට අහුවෙන්නේ අපිට අහුවෙන කැටකැබලිති නම් අපි කැටකැබලිති වලින් ගෙවල් හදනවා අපිට තියෙන මැටි නම් මැටි වලින් ගෙවල් හදනවා අපිට ගල් තියෙනවා ගල් වලින් ගෙවල් හදනවා යකඩ තියෙනවා යකඩෙන් හදනවා තියෙන දේෙන් තමයි හදන්නේ. ඒතර විද්‍යාත්මක දැනුම කියන්නේ ගොඩනැංවීමක් තියෙන දේවල් වලින් තමයි ඒක ගොඩනගලා තියෙන්නේ. තියෙන දේවල් ප්‍රමාණවත් නැත්තම් එහෙම ප්‍රශස්ත දැනුමක් ගොඩනගන්න අපි හරි තියෙන දේවල් වලින් හරීම එක අපි දන්නේ නැහැ. හැබැයි මේ තියෙන දේවල් වලින් අපි මේක දැනුම හැටියට බාර ගන්න තෝර ගන්නවා. ඒ තෝරා ගැනීමට යම් යම් අවස්ථාවල වෙනත් දේවලුත් බලපාලා තියෙනවා. දැන් ස්ටීවන් හොකින්ගේ පොතේ තියෙනවා මචං එක කාලෙක අපි බිග් බෑන් තියරියක පිළිගත්තේ නැහැ නේ විද්‍යාලෝකය. ඔව්. ඉස්සෙල්ලාම බිග් බෑන් තියරියක ගෙනාවම අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් හැබැයි ඒක ඒ අදහස එන්නේ සෑහෙන ඈතින්. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා හිතන් හිටියේ පෘථුවිය මේ විශ්වයේ මැද කියලානේ. මුලින්ම හිතන් හිටියේ එහෙම. එහෙම හිතාගෙන හරි ඉරත් අපි වටේ කරකිනවා හඳත් අපි වටේ කරකිනවා හරි මේ හිතේ බ්‍රහස්පතිත් කරකිනවා අපි වටේ කියලා හිතන් ඉන්නකොට දුරේක්ෂය හැදුවට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා ඇත්තටම අපේ ලෝකේ දිහාවත් ඉර දිහාවත් බලලා නෙවෙයි අපි තේරුම් ගන්න ඉරයි අපේ ප්ලැනටේරියම් සිස්ටම් එකේ මැද කියලා අපිට පේනවා බ්‍රහස්පති ග්‍රහය හරහට චූටි තිතක් යනවා හරි ඊට පස්සේ අපිට ඊට පස්සේ අපි හඳුර ගන්නවා ඒ බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙන් ආ ඒක කරකෙන්නේ බ්‍රහස්පති වටේ ආ අන්න එතකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්න එක පාටම අඩේ විශ්වය කරකෙන්නේ අපි වටේ නෙවෙයි කියන්නේ විශ්වය කරකෙන්නේ අපි වටේ නම් බ්‍රහස්පතිගේ හඳ බ්‍රහස්පති වටේ කරකෙන්නේ එතනින් තමයි පටන් ගන්න. ඒ වගේ තව අවස්ථාවක් අපිට පේනවා ග්‍රහ වස්තු දෙකක් හෙමින් ඈත් වෙනවා කියලා. ඒ හරහා ගිහිල්ලා ගිහිල්ලා තමයි බිග් බෑන් තියරි එක කියන එක ගොඩනගන්නේ. බිග් බෑන් තියරි ගොඩනගගොහම විද්‍යාලෝකේ බිග් බෑන් තියරි එක පිළිගන්නේ නැහැ.
ඒ පිළිගන්නේ නැති වෙන්න හේතුව තමයි අර කලින් ගොඩනගලා තිබුණා නෑ ඒක පිළිගත්තොත් ඒ වෙලාවේ අතේ වෙන මැටීරියල් එකක් නැහැ දෙවියන් විසින් ලෝකේ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කරන්න සපෝට් කරනවා ඒකේ තේරුම නේද ඒ කියන්නේ මචං දැන් බිග් විද්‍යාලෝකේ එවනකොට පිළිගන්න තිබුණේ එවනකොට ආගියුමන්ට් එක තිබුණේ විශ්වය කවුරුත් මැව්වේ නෑ ඉබේ හටගත්තා විශ්වය පැවතුණා හටගත්ත නෙවෙයි ආ ඕකේ විශ්වය සදාතනිකයි හා හා විශ්වයේ හටගන්ම කියලා එකක් නෑ ආරම්භයක් නෑ ආරම්භය කියලා එකක් නෑ නෑ ඒක සදාකල් පැවතිච්ච ආරම්භයක් නෑ ඒතකොට කාටවත් හදන්න දෙයක් නෑ ඕක තමයි දෙවියන් වහන්සේ ලෝකේ ඒ කියන්නේ මැවුම් වාදයට විද්‍යා ලෝකේ ළඟ තිබිච්ච තර්කය තමයි මේක සදාතනිකයි කාලය හා අවකාශය සදාතනිකයි කාලය පිටිපස්සට කෙලවරක් නැතුව දිව යනවා ඉදිරියටත් කෙලවරක් නැතුව දිව යනවා එහෙම තමයි අපි establish කරන් තිබුණේ ඒ කියන්නේ by choice අපි ඔක්කොම දන්නේ නැහැ දන්නේ නැහැ දැනට අපි මේක තමයි දැනුම හැටියට by choice බාර අරන් හිටියේ එතකොට big bang theory එක ආවහම ඒකේ ආරම්භයක් තිබිලා තියෙනවා එතකොට අර පැත්තට යනවා තර්කයක් මේ මේ මැවුම්වාදීන් අතර අපි කියන එක තමයි මේ ආරම්භය මේ ඔය ඕක තමයි අපි කියන්නේ දැන් එහෙම එකක් වුණා නම් දැන් big bang theory එකෙන් විශ්වය හටගත්තා නම් big bang theory එකට කලින් මොකද්ද තිබුණේ කලින් කිසිවක් තිබුණේ නැහැ එහෙනම් बिग बैंग थियरी गिन में घाटा करते कालिन कालिन किसी वक्त नतीबुन होता है ना देवियाँ नुहान से तमाई सियाल में हुए सियाल में हुए कर तमाई ओगल लोए बिग बैंग थियरी के लगे आने के लिए मेक मेक काउंट आर्गुमेंट के ना निशा एक रीकाउंट करने वे ना तोरतुरुहा दत्ता अपील अगर नैतिक निशा विद्यालय के हेसिटेट ना बिग बैंग थियरी का तक के लिए बार कर दशकयाक देखा गया ओक ओक धनुमा खटियट establish කරන්නේ. නෑ. එහෙම තමයි ඉතින් මේක යන්නේ මචං. ඒ කියන්නේ අපි ගොඩනැංවීමක් නේ කරන්නේ. ඒ ගොඩනැංවීමට පාවිච්චි කරන tools වගේක් තියෙනවා විද්‍යාවේ. ඉතින් ඒකේ සමහර තැන් හරියන්න පුළුවන්, සමහර තැන් වරදින්න පුළුවන්. ඔහොම තමයි යන්නේ. සහරද? يعني science community එකේ තරක තියෙනව නේද මචං? ඒ කියන්නේ අර academy ලෙඩේ තියෙනවනේ. ගුරුකුලවාදය පරිස්සම් කරනවා. ඒවා ඒවා තියෙනවා සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් scientist ලා වෙන්නේ මිනිස්සුනේ. ඒ ඊර්ෂ්‍යාව පිළිබඳ කාරණා ඊගෝ ප්‍රශ්න ඒ ඔක්කොම ඉතින් ඒක ඇස්සේ තියෙනවා ඒවත් අතරින් තමයි මේ ගමන යන්නේ දැන් අපි මේ හිටි පොළවේ නේද පායම් පොළොට අපි සීයි විදලා තියෙන්නේ ඒ අපි එහෙම ලොකෝට දන්නේ නැහැ ඔය ඒත් එක්ක අපි කෑලි හතරකට බෙදාගෙන ඉන්න එකත් බොහෝ දුරට assumption based දැනුමක් තමයි අපිව හදාගන්නේ දැන් තමයි අපි වැඩේට එන්නේ මම මේක ගැන තියෙන ඕල්ටර්නේටිව් අදහස් මොනවද ලෝකේ දැන් අපි අද කතා කරන්න යන්නේ මම අපි එක කියලා මයන් අගර්තාව ගැන අගර්තා හරි අගර්තා මේක ලෝකේ ගොඩාක් මිතොලොජිස් වල එක එක නම් වලින් පාවිච්චි වෙන එකක් ශම්බාලා කියලා අපේකට කියනවා සමහර කල්චර්ස් වල කියන්නේ සහ මේක තියෙන තැන් ගැනත් විවිධ වෙනස් මතයන් තියෙනවා දැන් පොළව යට යමක් තියෙනවා කියන එක පොළොව යට තවත් ලෝකයක් තියෙනවා කියන එක ඉස්සර ඉඳන්ම අපේ මිතොලොජිස් අස්සේ තියෙන අදහසක් හරි අපාය කියලා කියනවා සමහර ගණන් දිව්‍ය ලෝකේ තියෙන්නේ සමහර විශ්වාසන වල දිව්‍ය ලෝකේ තියෙන්නේ උඩ අපාය තියෙන්නේ යට යට කියලා කියනවා දැන් අපි එක දවසක් අපේ මේ පොඩ්කාස්ට් එකේම අපි කතා වුණා මේ කෛලාශකූට ගැන කෛලාශකූටේ යට ශම්බාලා රාජ්‍ය තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ටිබෙට් වල යට තියෙනවායි කියලා විශ්වාසයක් තියෙනවා. තවත් කිසියම් ලෝකයක් ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝ කියන්නේ මේ ගුහා සංකීර්ණයක් තියෙනවා කියලා මේ පොළොවට යටින් තව අපි ගත්තොත් එහෙම මේ අඟුටු මිට්ටෝ ගැන මිත්‍යා කතා ලෝකේ පුරාම තියෙනවා. ඒ කතාවලත් සමහර තැන්වල කියවෙනවා මේ අය ඉන්නේ මේ පොළව යට කියලා මේ ඩ්වාප්ස්ලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ග්‍රීක මිතොලොජි එකක් තියෙනවා හේඩස් කියලා කෙනෙක් ගැන. එයා තමයි හේඩස් තමයි මලවුන්ගේ දෙවියෝ හා හරි මලවුන් නියෝජනේ දැන් ග්‍රීක ග්‍රීසියේ හුලකට දෙවියෙක් ඉන්නවා වැස්සකට දෙවියෙක් ඉන්නට දේව මණ්ඩලයක් තියෙනවා ඒකක් තමයි මලවුන්ගේ දෙවියෝ හේඩස් කියලා එයා ඉන්නේ අන්ඩර්වර්ල්ඩ් එකේ ආහ හේඩස් තමයි කිං ඔෆ් ද අන්ඩර්වර්ල්ඩ් ආහ පාතාලේ
පොළොව යට තියෙන කිසියම් ලෝකයක් ගන්න මචං මේ කියන්නේ පාතාලය ගැන අපි කියනවා සමන් හිතන්නේ හැම වර්තමානයේ දැනට තියෙන හැම ආගමකවත් ඔය සම්බන්ධයෙන් යම් කිසි අදහසක් තියෙනවා යම් කිසි අදහසක් ඔය ඔයට සමාන අදහසක් කියවිලා තියෙනවා නේද මචං පොළොව යට යට ලේයර් එකක් තියෙනවා කියන්නේ යට ලේයර් එකක් තියෙනවා කියන එක හැමතැනම කියවිලා තියෙනවා මේක ජපන් මිතොලොජි වලත් ඒක ඒ කලාපෙත් තියෙනවා හැම කලාපයකම තියෙනවා මේක හොයලා බලුවොත් හැම කලාපයකම තියෙනවා මේකේ ජපන් කලාපය හැම තගර්ථ කියලා මම විශ්වාස කරන්නේ මොකද අගර්ථ කියන එක එන්නේ මහායාන බෞද්ධ එකෙන් සහ ටිබෙට් වල තියෙන මේ ඔය මේ යෝග හැම පටන් ගන්න චක්‍ර ගැන අධ්‍යයන වලත් මේ කතාව තියෙනවා මෙහෙම පොළවේ යටක් තියෙනවා කියලා තියෙනවායි කියලා දැන් මේ ගැන පසු කාලීනව ආපු කියන්නේ මේ මොඩර්න් ඔය එන්තුසියාසිස්ලා ඉන්නේ මේව ගැන හොයන බලන අර එමේ ඒ වගේ අත් සෑහෙන්න මේව ගැන හොයලා බලලා පොතපත ලියවිලා තියෙනවා චිත්‍රපටි හැදිලා තියෙනවා මේ දැන් කෙනෙක් කියනවා ඒ ෆැන්ටසි ඒවා වෙන ඔව් හරි අරකට ෆැන්ටසියක් එහෙම ගත්තා ඔව් එහෙම ගත්තොත් එහෙම ඒක ඒක එහෙම හරියටම කියන්න බෑ ඉතින් ඒ ඒවා ඇස්සේ තමයි මම කියන්නේ අපි මේ කතා කරන දේ තියෙන්නේ රස 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 තියෙන්නේ එතන දැන් හරි මේක එහෙම ෆැන්ටසි වලට විතරක්ම එහෙම සීමා කරන්න බෑ විද්‍යාඥයෝ මේ සබ්ජෙක්ට් එකට අත දාලා තියෙනවා මං නම කිව්ව ගමන් හැමෝම දන්න විද්‍යාඥයෙක් කියන්න එඩ්මන්ඩ් හේලි හේලිගේ වල්ගතරුව දැකලා ඇති 80 ගණන් වල වගේ ඉපදිච්ච අය මං අන්තිමට 86 87 වගේ කාලෙක මට මතක විදිහට හේලිගේ වල්ගතරුව අන්තිමට දැర్శණය වුණේ අවුරුදු 72ක ඕබිට් එකක් තියෙන අවුරුදු 72කට සැරයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනවා කියලා එඩ්මන්ඩ් හේලි තමයි හොයාගත්තේ. එයාගේ නමින් තමයි මේ ඒක නම් කරේ. ඒක නම් කරලා තියෙනවා. දැන් එඩ්මන්ඩ් හේලිගේ වල්ගතරුව නෙවෙයි වැඩේ මම මේ කතාව කිව්වේ දැන් එයාව මේ විද්‍යා ලෝකය සහ අධ්‍යයන ලෝකය විසින් බාර ගන්න ඔව් හාදේග්නේ එඩ්මන්ඩ් හේලි කියන්නේ. එඩ්මන්ඩ් හේලි 1692 සයන්ටිෆික් පේපර් එකක් එළියට දානවා 1600 ගණන් වලින් 740 ගණන් වලින් තමයි ජීවත් වෙලා ඉඳලා හේලි එයා දානවා එළියට පේපර් එකක් පොළව කියන්නේ අපේ ප්ලැනට් එක හොලෝ කියලා මේක ප්ලැනට් එක මැදින් හිස් කියලා එයා අදහසක් එළියට දානවා. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ කවච කීපයක්. කියන්නේ එක පොළව හැටියට එක ලේයර් එකක් මෙහෙම තියෙනවා. ඒක තමයි මේ අපි ඉන්න එක. ඒක එක ක්‍රස්ට් එකක්, එක කවචයක්. ඒ කවචයට ඇතුලෙන් තව ඊට යට තව කවච දෙකක් තියෙනවා. මැද්දේ කෝ එකක් තියෙනවා. මේ කෝ එකයි ඒ ළඟම කවචයයි අතරත් වායුගෝලයක් තියෙනවා. ඒ පළවෙනි කවචයයි දෙවෙනි කවචයයි අතරත් වායුගෝලයක් තියෙනවා. ඒ දෙවෙනි කවචයයි තුන්වෙනි හැවත් මේ අපි දැන්ට ඉන්න සර්ෆේස් එක. සර්ෆේස් එක අතරත් වායුගෝලයක් තියෙනවා කියලා එඩ්මන්ඩ් හේලි පේපර් එකෙන් දන 1692. කියන්නේ ෂෙල්ස් කීපයක් හැදලා දර අපි ඉන්න ෂෙල් එක 70ක 500ක විතර ෂෙල් එකක්. ඊට යටින් වායුගෝලයක්, ඊට යටින් තව 70ක 500ක විතර ෂෙල් එකක්. කියලා යා එකේ මේ රූප සටහන් අරවම ඔක්කොම එක ඒ පේපර් එක එළියට දාන්න. ඒක මම කියන්නේ ඒක මොනවාද ඒකට කියන්නේ විද්‍යාත්මක උපන්‍යාසයක් හැටියට එළියට දාලා ඒක ඉතින් එහෙම නෙවෙන්නේ. කරන්න එහෙම හම්බෙන්නේ නැහැ. හැබැයි මේ කතාබහ එන්නේ මේක මේ ඔය පූජකයෝ හරි කවුරු හරි මේ ජන කතා කියන හාදියෝ විතරක් කියපු කතාවක් නෙවෙයි. එඩ්මන්ඩ් හේලිත් මේ සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් කළද මිනිහා ඒකට එන විදිහත් මරුව ඈ. ඒ කියන්නේ එහෙම තැන් තාම තියෙනවා ඒව විසඳලා නැහැ තාමත් ඈ. ඒ කියන්නේ කොම්පාස් එකේ කියන්නේ මාලිමාවකින් පෙන්නන මැග්නටික් ෆීල්ඩ් එකයි. මැග්නටික් ෆීල්ඩ් එක අනුවනේ දිශාව එහෙමට තීරණය උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ අනුව ඒකට ඒකේ මැග්නටික් ෆීල්ඩ් එක එන්නේ කොම්පාස් එක වැඩ කරන්නේ මේ අර කොම්පාස් එකේ ඊහිස වැඩ කරන්නේ මැග්නටික් ෆීල්ඩ් එක අනුව. ඒතකොට මැග්නටික් ෆීල්ඩ් එකේ පෙන්නන විදිහයි මම මේක නේද මචං හෝල් ඔෆ් කියලා කියන්නේ. ඒත් ක්‍රස්ට් එකක් සරි මේ ඒත් සෙන්ට් එකක් තියෙනවානේ. සෙන්ට් එකක් තියෙනවා. අන්න ඕක තමයි. ඕක තමයි මේ හේලි එලියට දාපු
රූප සටහන. මැද්දේ කෝ එකක් තියෙනවා. ඊට පස්සේ ලේස් තුනක් තියෙනවා. ඒ ඒ අතර මැද්දේ වායු ගෝල තියෙනවා. හරි. එයාට ඒක අහුවෙන්නේ තියරටිකලි පර්ෆෙක්ට් උත්තර ද්‍රවයක් සහ දක්ෂිණ ද්‍රවයක් සහිත මැග්නටික් ෆීල්ඩ් එකක එන්ඩ් ඕන රීඩින් එකයි ප්‍රැක්ටිකලි ලෝකේ සමහර තැන් වල එන කොම්පාස් රීඩින් එකයි වෙනස්. හා. හරිද? ඒ හරහා තමයි හේලි මේකට යන්නේ. එතකොට හේලි ගේනවා එහෙම වෙනස් වෙන්නේ. ඔය හැම ෂෙල් එකම ෂෙල් තුනක් වෙනවා කියන්නේ ඒ හැම ෂෙල් එකකටම ඒ ෂෙල් එකට ආවේනික මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ආ. ඒ අපි ඉන්න කවචයේ මැග්නටික් ෆීල්ඩ් එක ටිකක් වෙනස් දෙවනි එකේ මැග්නටික් ෆීල්ඩ් එකට. එතකොට මේ මැග්නටික් ෆීල්ඩ් දෙකක බලපෑම හින්දා ඇත්තට එන කොම්පාස් රීඩින් එක වෙනස් වෙනවා තියරටිකලි එන්න ඕන එකට වඩා. වඩා. කියලා එයා ඒ ඇසුරෙන් තමයි එයා මේක ඩික් කරගෙන යන්නේ. ඔය මැග්නටික් ෆීල්ඩ් එක තියරටිකලි ප්‍රැක්ටිකලි එන වෙනස තාමත් එහෙමයි. ඒක තාමත් පැහැදිලි කරලා නැහැ. හා. තාම අපි දන්නේ නැහැ. එහෙම එහෙම තැන් තියනවා ඉතින් ඒක ඒක විද්‍යාවේ අඩුපාඩුවක් නෙවෙයි ඒකේ හැටි. ඒක එහෙම දැනුම යන්නේ එහෙම ගොඩනැංවීමක් හැටියට. ඉතින් ඔය එඩ්මන්ඩ් හේලිගේ මැදිහත් වීම මේ කාරණාවට. එතකොට මං කියන්නේ හේ කෙනෙක් කියයි හේලි ගිහින් බල්ලද ඒක කියලා තියෙන්නේ. හේලි ගිහින් බල්ලත් නෑ අපි බල්ලත් නෑ. අපි 10 තමයි තාම ගිහින්. ඔව් අපි තාම ගිහලා තියෙන්නේ යාර 10 මීටර 10. එතකොට මේ අපිත් දන්නේ නැතුව තමයි ඔය දැන් අපි දැනුම කියලා හදාගෙන තියෙනක හදාගෙන තියෙන්නේ. අනිත් එක මං කියන්නේ දැන් අපිට අර අපි ඉස්සෙල්ලා කිව්වාගේ අපි අහස ගවේෂණය කරලා තියෙනවා. මූද සැහැඬ ගාව හඳටත් ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට තාම පොළව හරියට අධ්‍යයනය කරගන්න බැරි වෙලා තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි මචං අපිට අර කිව්වත් වගේ කිලෝමීටර් මිලියන ගණන් යන්න පුළුවන් වෙන විදිහේ තාක්ෂණිකුත් අපි හොයාගෙන තියෙනවා. උඩට මේ අභ්‍යවකාශය යටට හැබැයි අඩි 10,000ක්වත් ගිහිල්ලා නැහැ. යන්න තරම් තාක්ෂණයක් අපිට හොයාගන්න තාම බැරිලා තියෙනවා. තමම ඒක සම්බන්ධයෙන් ලොකු සංවාදයක් උනන්දුකුත් නැත්නම් කතාවකුත් නැහැ නේද? මොකද ඒක අපි මගහරින දෙයක්ද? ඒක නේද? ඉතින් දැන් මේ චීනෙත් ඔය මේ ප්‍රොජෙක්ට් එකට හත ගහන්නේ මේ බොහොම මෑතක. අපි මේක මගහරින අපි බයද මේක? මෙන්නට වඩා අපි හදට යන්න ට්‍රයි කරනවා. ට්‍රයි කරනවා. එහෙම නැත්නම් මේ අපි බයද? බයද? නැත්නම් අපි දැන නොගත යුතු යමක් අපි දැනගනීවිද මේකට ගියොත්? එහෙම තැන් එනවා ඈ. කොහොමද ඔය එඩ්මන්ඩ් හේලිට පස්සේ තව මේ ඔය හොලෝ අර්ත් තියරි කියන එකට සෑහෙන කන්ට්‍රිබියුෂන් එකක් කළා දෙනවා. ලියෝනාඩ් ඔයිල කියන සයන්ටිස්ට්. එයා මැතමැටිෂියන් කෙනෙක් ඇත්තනම. එයා හේලිගේ කාලෙට පස්සේ හිටපු එක්කෙනෙක්. 18 සියවසේ මම හිතන හේලි 17 සියවසේ උපදින්නේ. ඊට පස්සේ තමයි ලියෝනාඩ් ඔයිල එන්නේ. ඔයිල ගේනවා අදහසක්. මේ එයාගේ හොලෝ අර්ත් තියරි එකේ ෂෙල්ස් නෑ. ඒ කියන්නේ කවච කීපයක් නෑ. අපි ඉන්න ෂෙල් එක තියෙනවා. ඒකට යටින් හිස්. හා. එයාගේ තියරි එකේ මැද්දේ ඉරක් තියෙනවා. ආ. හරි. එයා හදන හයිපොතීසිස් එකේ මැද්දේ ඉරක් තියෙනවා. ඒ කියන්නේ කෝ එක කියලා අපි කියන හරිය ඉරක්. ඒකෙන් ආලෝකය සහ ශක්තිය ලැබෙනවා. මේ හොලෝ අර්ත් එකේ ඇතුල් පැත්ත හැබිටාට් වෙන්න අවශ්‍ය කරන ශක්තිය එන්නේ ඒ ඉරෙන්. එයාගේ නියම එකක් ද්‍රවාසන්නව මේ අපි ඉන්න මේ අර්ත් ෂෙල් එක හීනි වෙලා ගිහිල්ලා ඒක තික්නස් එක අඩු වෙලා ගිහිල්ලා ද්‍රව දෙකේ එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. ද්‍රව දෙක හිල් දෙකක් ද්‍රව දෙක කියන්නේ උත්තර ද්‍රවයේ හෝල් එකක් තියෙනවා දක්ෂිණ ද්‍රවයේ හෝල් එකක් තියෙනවා මේ මැදට යන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒක මෙන්න මේ වගේ එකක්ද? මේ පින්තූරේ තියෙන එකද? බලන්න ඔයිල කියලා ගහලවන්න. මං ඔක තමයි. මේකෙත් උඩින් තියෙනවා. ඔය වගේ එකක්. ඔයිටත් ඇඩිය මේ අර තව තිබුණා. ඒක නෝට්බුක් එකේ තිබුණු නෝට් එක. මේ ක්‍රස්ට් එක එන්නෙන්ද තින් වෙවි ගිහිල්ලා උඩිනු යටුනි සිඳුරු දෙකක් තියෙනවා කියලා. ඒක අරයත් කියනද නෑනේ කලින්. ඒ සිඳුරු දෙකේ කතාව එඩ්මන්ඩ් හේලි කියන්නේ නෑ. ඒක ඉස්සෙල්ලම කියලා තියෙන්නේ ඔයිල. දැන් අපිට හිතන ගුලි කාලද කොහෙද කියලා. ඒ වගේම මට කියන්නේ ගුලි කාලද කොහෙද කියලා හිතන්න පුළුවන්. මේ ලෝදිය පොළොවේ මැද්දේ තියනවා කියලා කිව්වා. අර හාරකට අනිත් පැත්තට යන්න පුළුවන් කියලා හිතන එකයි මැද්දේ ලෝදිය දිහා ඔක්කොම ගුලි කාල වගේ තමයි. මේ ඩ්‍රෝයිං එකෙත් හසා එහෙම එකක් තියෙනවා. මේ ක්‍රස්ට් එක මැද්දේ
බානෝ අර්ත් ක්‍රස්ට් එක මැද්දේ වලාකුළු තියෙනවා ඉරක් තියෙනවා ඉරක් තියෙනවා ඒක ඇතුළෙත් සත්තු ඉන්නවෝ ඔය ඔයිල ගෙනාපු අදහස තමයි ඔය ඔය ඩ්‍රොයින්ට් එකේ මම හිතන්නේ තියෙනවා ඔයිල ඔරිජිනලි ඇඳපු එක නෙවෙයි ඔය පස්සේ ඒ හයිපොතීසිස් එක ඇනලයිස් කරන්න කවුරු හරි හදපු ඩ්‍රොයින් එකේ තියෙන මේ හරි මේ ඒක ඒක ඇඳලා තියෙන්නේ එඩ්මන් කියලාම කියනවානේ ද ෆේමස් ඇස්ට්‍රොනොමර් එඩ්මන් හේල एक दस समय हेटा देखिए तमें मे अद दाल तीन मंद एमसन की विकुन दाल तीन मेक ओम हरी दंगे कथा ओम ओमकोट मेके नियम तनाकना तवा उर्दू देसी पसे पहुगी सी वसे देवनी लोकी उद्धकाले अत्रप देवनी लोकी उद्धकाले जर्मनी जर्मनी लोक उमनावत्ते पोलवे अट तीन वैकेन यम दे होगा एगोलो एक्सपेडिशन टीम से युद्ध काले में हुआ नहीं यार अरकत्ते कैलाश कैलाश एंटार्क्टिका वाले एक्सपेडिशन टीम एगोलो एगोलो मार ट्राई दुना තව අපි තව බකරි එක්ස්ප්ලෝර් කරන්න එක්ස්ප්ලෝර් කරන්න මේක මෙහෙම එකක් ඇති හොයාගන්න කියලා ඔය මිතිකල් ස්ටෝරිස් අරම ඔක්කොම ස්ටඩි කරගෙන මේ එහෙම එක්ස්පෙඩිෂන්ස් ටීම්ස් හැදුවා ඒගොල්ලෝ 1947 අඩ්මිරල් රිචඩ් බර්ඩ් කියලා හාදෙක් අතාරිනවා මාර බෝම්බයක් හරි මට යා මේ මොන ජාතිකයෙක්ද කියලා මතක නැහැ रिचर्ड बर्ड की वोट बर्ड की लिए लिया बी वाई आर डी होते नैन की अमेरिकन एविएटर के काले अमेरिका वैसे प्रोजेक्ट अत्र जर्मनी हदपू नंदूंद तम आने पोल एक्सप्लोर पोल एक्सप्लोरिंग टीम में कदलाते इकड़ गुडा एक्सपीरियंस मे पायलट अक्षय उतम दाल අපිට දැන්ටත් හරි අමාරුයි පෝල් සුඩින් යනවා දේ ඒ මේ මේ ඒ කලාපේ හරි සීතලයි හරි කටුකයි හැම මේ ප්‍රශ්න දිනන මේ ඒ කාලේ මචං හිටියේ හොඳම වැඩෝ තමයි ඔය එක්ස්ප්ලොරේෂන් ටීම් වල හිටියේ ඔය ඇඩ්මිරල් ඇඩ්මිරල් කියන්නේ රෑන්ක් එක රිචඩ් බර්ඩ් තව නම එයා 1947 නෝත් පෝල් එකට උඩින් ෆ්ලයි කරනවා आर्टिक ओशन के नॉर्थ पोल या फ्लाई कर लेना रिपोर्ट के ना मीट कालीन खावा दखल नति मीट कालीन रिपोर्ट नति ए खलापे तीन वाय स्थिति नोहकी ऐसे या पावित स्थिति नोहकी देवे शुडन बी दया इतने में का ग्रीन लैंड का क्या देख का गया हरे लुकु एरिया का ग्रीन है ना वेजिटेशन थी है ना सारुसारे टपे है ना हर एक टाइम वैसी वनांतर या कोई सारुसार लैंड एरिया का कुडिंग या गया केला नॉर्थ पोल लेके दें मचांग आर्कटिक ओशन एक मध्य नॉर्थ पोल लेका आसान नहीं साइबीरिया वें उड़ट थी है ना सीतलाई अरवा में वाई क मेविदी एक आप थी है ना एक लेकिन तन्बे है बे यार रिपोर्ट करना है मेरा कितने बुना गया ඊට අවුරුදු 3කට පස්සේ රිචඩ් බර්ඩ් පියාසර කරනවා සවුත් පෝල් එක උඩින් ඇන්ටාක්ටිකා ගිහිල්ලා ඇවිල්ලා තව වැඩේ මාර දරකටපත් වෙනවා ඒ කියන්නේ එයා ඊට පස්සේ මුළු ලෝකේ පුරා ඒ කාලේ දැන් වගේ මචං අර එක තැනක සිද්ධ වෙන එකක් ඒ ආකාරයෙන්ම එවිටම තව ලෝකේ තව තැනකට දැනගන්න හම්බෙන්නේ නැහැ නේ ඔය 1940 ගණන් කියන්නේ මේ මේ කමියුනිකේෂන් ටෙලිග්‍රෑෆ්ත් තිබුණ නැත්නම් එතකොට ඒ කාලේ මචං يعني මොකක් හරි තැනක සිද්ධ වෙච්ච දෙයක් නැත්නම් කවුරු හරි ගත්ත දැනුමක් මොකක් හරි සම්ප්‍රේෂණය වෙනවා කියන එක ඔව් හරිම සෑහෙන අමාරු එකක් සහ ඒක ඒ අතරමැදිදී ඕන තරම් මැනිපියුලේට් වෙන්න බහුබූත වෙන්න පුළුවන් ඉතින් ලෝකේ කතාවක් යන්න පටන් ගන්නවා රිචඩ් බර්ඩ් ඇන්ටාක්ටිකාව ඉහලින් ඒ කියන්නේ සවුත් පෝල් එකට දක්ෂින ද්‍රවයට ඉහලින් පියාසර කරන අතරේ දක්ෂින ද්‍රවයෙන් Earth එක ඇතුළට යන්න එන්ට්‍රන්ස් එකක් යාට හම්බුණා එයා ඒ එන්ට්‍රන්ස් එක through fly කරලා ඒක ඇතුළට ගියා කියලා
හරි ඇත්තටමත් මෙයා එහෙම කතා ටිකක් ඇවිල්ලා කියනවා ඒක ජනාවාසයක් ඒක ඒ වෙනකොට මිනිස්සු අත්පත් කරගෙන තිබුණාට වඩා තාක්ෂණික දියුණුවක් අත්පත් කරගෙන හිටිය කට්ටියක් එතන හිටියා සවුත් පෝල් එකේ ඉඳන් නෝත් පෝල් එකට කෙලින් ගමන් කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් ඒගොල්ලෝ ළඟ තිබුණා කියලා මිනිහා හැම කතාවටයක් එලියට දානවා දැන් මේක තව හොයන්න ඕන නම් ඒ කතාවල ආතල් එක රිචඩ් බර්ඩ්ගේ රිපෝට්ස් කියලා හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ මේවා තියෙනවා මිනිහා කියනවා මෙහෙම මෙහෙම එකක් එයා එක්ස්පීරියන්ස් කළා කියලා තාම සරුසාර පොළව ඇතුලේ තියෙන වෙන ලෝකයක් එයා එක්ස්පීරියන්ස් කළා කියලා ඊට පස්සේ එයා වොෂින්ටන් වලට ගෙන්නනවා ගෙන්නලා එයාව ප්‍රශ්න කළා කියලා තමයි එයාගෙන කතාව එයාගෙන ඔය ඔය කියන මේ මේ සංසිද්ධිය එතනින් පස්සේ නෑ හරිද එතනින් පස්සේ මේ මේක ගැන ඒ වොෂින්ටන් වලට ගෙනල්ලා එයාගේ කතා කරපු තැනින් කතාව ඉවරයි ඒක ඉවර වෙනවා ඒ කියන්නේ මේ ගැන හොයන කට්ටිය කියන්නේ මේ ඩයලොග් එක වා නවත්තන්න මෙතනින් එහාට මේක කතා කරන්න එපා කියලා එයාව දැනුවත් කළා කියලා තමයි කියන්නේ හරිද දැන් අපි දැන් පහුගිය දවස්වල මේ දැන් අවුරුද්දක් ඇති ඒලියන්ස්ලා ගැන 1920 ගණන් වලද කොහෙන්ද ඇමරිකාව දන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා කතා බහ වගේක් ආවා ඊට කලින් ඒව ගැන කතා කරපු අයටත් උනේ මේ රිචඩ් බර්ට් උනා වගේම අවසානයක් මකරම කතාවක් ඇවිල්ලා ඒක හෙන හයිප් වෙලා ඊට පස්සේ ආයෙක ගැන කතා කරන්නේ කියලා හින්දා එහෙම තමයි මීට කලින් වෙච්ච ඔය වගේ සිද්ධි වලදීත් උනේ එතකොට ඒ හැම එකම බහුබූතයක් වෙන්නත් පුළුවන් හැබැයි මේ හැම එකේම අපිට රිවීල් නොවිච්ච මොනහරි සාඩුම ගැන තියන වෙන්නත් පුළුවන් මම කියන්නේ කේන කතාවේ මුකුත් නැතත් අදහස හැරි ගති උත්තක් තියෙනවා يعني එක්ස්ප්ලෝර් කළ යුතුයි වයි කියලා හිතන දැන් මම දැක මේ මෑතක දිත් අහස මේ එකක් තියෙනවා කියලා මේ මේ කන්දක් ඒක සෝෂල් මීඩියා වල හැනට ජනප්‍රිය වුණා ඒ කන්දේ කන්ද මැද්දේ ලොකු මොකක් හරි මිලිටරි බේස් එකක් හරි උන්න මොකක් හරි එකක් ඒක නිකන් අර 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 ඒකට පිස්සු ඇදුණු මිනිස්සු ඉන්නවනේ ඉතින් අර එහෙම ඒවා එක්ස්ප්ලෝර් කරන්න. එතන මේ කියන්නේ ඒ කියන එක කියන මම මෙහෙම කණුවක් දිගේ නැග්ගාය ලණුවක් දිගේ නැග්ගාය මෙතනට ගියාය දොරක් තියනවා මෙතනින් අතුලට ගියාය මට බය හිතුණා මං ආවයි. මේක නිකන් TikTok එකේ වෛරල්ම වෙනවා. හැමෝම යනවා මචං මේ හැමෝම යනවා කොහොම හරි මේ මේක බලන්න ඉතින් ටික ටික දවසකට පස්සේ අර කියර මනුස්සය ඒක ඇතුලේ මේ එක්ස්පෝස් වෙනවා ඒත් නමුත් අර මිනිස්සුන්ට හැදුණු කියුරියස් එක විසින් තමයි මචං එතන මේ කියන්නේ එක්ස්ප්ලෝර් කරන්න හරි ගියේ බලන්න හරි යන්නේ ඒක හොයා බලන්න හරි යන්නේ ඒතර මේකෙත් ඔය කියන විදිහට රිචඩ් බර්ඩ් එතනින් පස්සේ නිහඬ කළා කියලා තමයි කියන්නේ දැන් අපි කො දැන් එකට එතකොට දැන් මේ 1947 සහ 50 47 තමයි ආක්ටික් උඩින් ගියා කියන්නේ 50 තමයි ඇන්ටාක්ටික් උඩින් ගියා කියන්නේ. එතකොට ඒ ආසන්න කාලෙකම එයාගේ කතා බහ එතනින් ඉවරලා ගිහිල්ලා තියෙනවා. හැබැයි එයා හරිම ආකර්ෂණීය දේවල් ටිකක් එතන ඇවිල්ලා කියනවා. අපි දැන් එකට යමුකෝ එතකොට. අපි දැන් ඇත්තටම පොළොව යටකර තාමත් අපි අර මේක වැඩසටහන පටන් ගන්නකොට අපි කතාවනේ මේක යටගෙන අපි මොනවද තාමත් දන්නේ නැහනේ. දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. පොළොව යට තියා දැන් අපි ආක්ටික් වෘත්තය ගැන නැත්නම් උත්තර ද්‍රවය ගැන මොනවද දන්නේ? දන්නේ. අපි ඇන්ටාක්ටිකාව ගැන දක්ෂිණ ද්‍රවය ගැන මොනවද දන්නේ? දැන් එක කාලයක් මම දැක්කා ආවා පින්තූරයක් මේ NASA එකකින් ගත් එකක් කියලා. ඔය උත්තර ද්‍රවය උඩ ඉඳන් ෆොටෝ ගන්න තමයි උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය බලාකුළු එකතුන වැඩි. ඒ වායුගෝලයේ මේ මේ හියුමිඩ් එක වැඩි, තික්නස් එක වැඩි. හරි අමාරුයි ඡායාරූපගත කරන්න. එක අවස්ථාවක ඒ ඡායාරූපගත කරලා තියෙනවා. නිකන් ඒක නිකන් පින්තූරේ බැලුවාම මේ මේ උත්තර ද්‍රවය මැද්දේ නිකන් ලොකු ඒරියා එකක කළු පාට සිදුරක් වගේ එකක් තියෙනවා වගේ පේනවා. වගේ පේනවා. ඒ වගේ පේනවා. ඒකත් 100% මෙහෙක් කරලා කියන්න බෑ. ඉතින් ඒ වගේ පේනවා. පස්සේ කාලෙක ආවා මේ පින්තූරය ඒක මැනිපියුලේට් කරපු පින්තූරයක් ය. හා. අර මේ කියලා. දැන් ඒ දැන් සමහරට මේ පින්තූරේ මගනේ ඒක මැනිපියුලේට් කරප එකක් වෙන්නත් පුළුවන්. හා. සමහරට මේ පින්තූර එළියට දාලා ටික දවසකින් නාසයකට හිතුනම අනවශ්‍ය කුණු ගොඩක් මේ අවශ්‍ය කරන්නේ මේක මාර්ගයට මේක මෙන්න මෙහෙම බැලන්ස් කරලා දාන්න ඕනේ කියලා හිතුව වෙන්නත් පුළුවන්. මොකද මොකක් උනත් ඒගොල්ලන්ගෙන් එන
ෆීඩ් එකට අපි බාර ගන්නවා අපි ගිහින් ඒගොල්ලන්ට කියන්නේ නෑ නේ හිලක්ද කියලා කියන්න බෑනේ අපි ඒගොල්ලෝ කියනවා නම් ඒක මැනිපියුලේෂන් එකක් කියලා ඉතින් ඒක එහෙම තමයි ඒක හරියට මැනිපියුලේෂන් එකක් ඒතකොට අපි දන්නේ නෑ මේ ළඟදි මම දැක්කම ගන්න ජෝ රෝගන්ගේ පොඩ්කාස්ට් එකට එනවා මට නම මතක නෑ එහෙමනේ සයන්ටිස්ට් කෙනෙක් හරි එහෙමනේ ඇක්ටිවිස්ට් කෙනෙක් හරි ඇවිල්ලා මිනිහා ගේන්නේ තනිකරම මේ සවුත් පෝල් එකේ ඒ කියන්නේ ඇන්ටාක්ටිකාවල මොකක් හරි ලොකු කන්ස්පිරසියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා මාත් බලුවා අවුරුද්දකටද අවුරුදු 3කටද ඔන්නෝම වතාවක් ලෝකේ තෝරාගත්ත පොලිටිකල් ලීඩර්ස්ලා කිහිප දෙනෙකුයි ඉහළම පෙළේ මේ සල්ලිකාරයෝ ඒ කියන්නේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයෝ කණ්ඩායමකුයි පවත්වන රහසිගත රැස්වීමක් සාකච්ඡාවක් තියෙනවා ඒක තියෙන්නේ ඇන්ටාක්ටිකාවල සහ මොකද්ද හමුදාකේ කණ්ඩායමකට හම්බුණා ඒකද හමුදාවේ කට්ටියක් මේක දැක්කා. ඔය අර මේ නිකන් අර මේ ෆ්‍රෙන්ච් බියර්ඩ් කට් එකක් තියලා තියෙන කෙට්ටු හාදේ පොඩ කතා කරන්නේ තව ටිකක් අර අර ඇක්ටිවිස්ට්ලාගේ අර පෙන්වන්න බැරි ටෝන් එකද එහෙම තමයි කතා කරන්නේ. හරිද? විමල් විරවාස ටෝන් එක වැඩේ දෙන්නේ. ඒ කියන්නේ කතා කරද්දී තියෙනවා සෑහෙන්න කන්ස්පිරසි ෆලෝ කරන ඒ ගතිය පේනවා. හැබැයි මේ ඌගෙන මෙහෙම කතාවක්. වර්ල්ඩ් ලීඩර්ස්ලායි ව්‍යාපාරිකයෝයි රැස්වීමක් තියනවලු. නෝත් පෝල් එක. මේ සවුත් පෝල්. සෝරි. ඇන්ටාක්ටිකාව. ඇන්ටාක්ටිකාව ජනාවාසයක් නෑ ඇන්ටාක්ටිකාව ලෝක රටවල් ගණනාවක එකගතාවේ අරගෙන ග්‍රීසුමකට අත්සන් කරලා තියෙනවා ඇන්ටාක්ටිකාවට කවුරුත් අයිතිවාසිකම් කියන්නේ නෑ කියලා. හා හරිද? කිසිම ලෝකෙ කිසිම රටකට ජන කොට්ටාසයකට ගිහිල්ලා ඇන්ටාක්ටිකාවල පදිංචි වෙලා මේක දැන් අපේ රට කියලා කියන්න බෑ. ඒක අපි එළඹිච්ච සම්මුතියක්. ඊට පස්සේ ඇන්ටාක්ටිකාව ළඟව තියෙන එක තමයි අයිස්ලන්ඩ් මම හිතන්නේ. උඩනේ ග්‍රීන්ලන්ඩ් නෝත් පෝල් එකේ ග්‍රීන්ලන්ඩ් තියෙන තේ පැත්තට මේක පල්ලයට ඒක එක්ස්ප්ලෝර් කරන්න බෑ. කියන්නේ සයන්ටිෆික් එක්ස්පෙඩිෂන් ප්‍රොජෙක්ට්ස් වලට ඒක පාවිච්චි කරන්න ඒ භූමියේ ඒව කරන්න මාර අමාරුයි. ඒකට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. සානිත් පැත්තට වියදමත් දරුණුවට සැරයි ඒව කර ඉන්නවා. එක්ස්පෙඩිෂන්ස් කණ්ඩායම් කීපයක් දැනට ඇන්ටාක්ටිකාවල යම් යම් පර්යේෂණවල නිරත වෙලා ඉන්නවා. ඒවා ඔක්කොම තියෙන්නේ මචං ග්ලෝබල් වෝමින් එක ක්ලයිමට් චේන්ජ් එක ගැන එහෙම මේ ග්ලැසිය දිය වෙන එක ග්ලැසිය දිය වෙන එක ගැන අපි මේ වෙලාවේ මෙන්න මේ ටික අධ්‍යයනය කළ යුතුයි කියලා තෝරගත්ත ප්‍රොජෙක්ට්ස් කීපයකට විතරයි එක තියෙන්නේ. එතකොට අපි දැනුත් පිටතර සෑහෙන විද්‍යාත්මක දියුණුවක් අත්පත් කරගෙන හඳටත් ගිහිල්ලා රෙහෙම ඉන්න ගමන් ඒ ගමන් අපිට හම්බෙනවා සහරා කාන්තාරේ මැද්දෙත් අපි මේ එක්ස්කවේෂන් කරනවා මචං අපි හොයාගන්නවා පරණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයක් තිබුණා කියලා සහරා කාන්තාරේ මැද්දේ. ඉතාම සංවිධිතව හදපු ඒක සෑහෙන දුරට සම්පූර්ණයෙන්ම වගේ මතු කරගෙන තියෙනවා අපි ඒකේ මෙගලිතික් ස්ට්‍රක්චර්ස් තරම. සහරාව කියන්නේ එක්ස්පෙඩිෂන්ස් වලට ලේසි තැනක් නෙවෙයි, කලාපයක් නෙවෙයි. එහෙම එක්ස්පෙඩිෂන්ස් ඉතා අමාරු අසීරු කලාපවල අපි අපේ එක්ස්පෙඩිෂන්ස් දියත් කරලා තියෙනවා. හැබැයි ඇයි අපිට අපි පෝල්ස් දෙක ගැන මෙච්චර අඩුවෙන් දන්නේ? කියන්නේ අපි නම් කන්ස්පිරසිමය ඇංගල් එකකින් හිතලා බැලුවොත් අපිට හිතන්න පුළුවන් නේද අපි හිතාමතා එක මග හරිනවා. එහෙම නැත්නම් අපි ඒ කලාපය අනාවරණය වෙන්න දෙන්නේ නැහැ. ඔච්චර කියුරියස් නම් ඇයි අපි ටිකක් ගිහින් බලන්නේ නැත්තේ? ඇයි අපිට මෙච්චර බැරිද? බෑ නම් වෙන්න බෑ මචං. ඔව් තිබෙන්න දැන් අපි හිතමුකෝ මේක ආණ්ඩු හරි රජයන් හරි එහෙම මැදිහත් වෙලා කරන්නේ නැහැ කියලා මේක ඇතුලේ මුකුත් නැහැ කියලා හිතලා. හැබැයි මීට වඩා පිස්සු වැඩවලට කියුරියෝසිටි එක ඉලෝන් මස්ක්ට හිතෙන්නේ නැද්ද? අන්න ඒක තමයි මම කියන්නේ. ගියේ වෙන පුද්ගලික ආයත දැන් උදාහරණයක් විදිහට කවුද ජෙෆ් බේසොස් නෙමෙයි කවුද මේ වර්ජින් අයිටි එකේ නා මේ මොනවාද ස්පේස් ට්‍රැවල් කරන්න කියලා මම දැන් ඩොලර් මිලියන ගානක් වියදම් කරලා ඔව් රිචඩ් බ්‍රැන්සන්. ඉතින් මේ ද්‍රවීය කලාප ගැන අපි එච්චර උනන්දු නැද්ද? එහෙම නැත්නම් අපි උනන්දු වෙනවට කවුරු හරි කැමති නැද්ද? නැත්. අපිට බැරිද ලංකාවේ ඉන්න සල්ලිකාරින්ටත් යෝජනා කරන්න? රත්තරම් මහත්තයා ට්‍රයි කරන්න. පොඩ්ඩ බලන්න රත්තරන් දැවගේ. මචං මට හිතෙනවා කොයි හරි ඒ කියන්නේ සමහර විට මේවා ඊට පස්සේ ලෙහිලා යයි. සමහර විට සමහර විතරයි ඔය දන්න තරම ඇති කියලා ඒ හින්දා නොකර ඉන්නවත් දන්නේ නැහැ. කොහොම හරි මම ආසයි මේ වගේ අපි මගහැරලා ආපු අහක බලාගෙන ඉන්න දේවල් ගැන අවධානය දෙන්න. මට ඉතින් අගර්තාව ගැන හම්බුනහම පොඩ්ඩක් එහෙම මෙහෙම දැනගන්න.
ඔයාලා බැලුවා මේකේ මිතිකල් ස්ටෝරිස් එහෙමත් හරි ලස්සනයි. එහෙනම් අගර්තාව කියන්නේ වෙන රටක් වෙන ලෝකයක් වෙන ලෝකයක් කියලා කියන්නේ වෙන වෙන ලෝකයක්. දැන් ඔය රිචඩ් බර්ඩ් කියන එක ඇත්ත නම් ඒක වෙන සිවිලයිසේෂන් එකක්. වෙනමම ඒක මට හිතෙන එකක් අසයි. ඒගොල්ලොන්ට හිතෙන්නේ නැද්ද මේ පැත්තේ ඉන්න? අපි මේ පැත්තේ යන්නේ නැහැ. ඒක හරි. ඔව්. ඒගොල්ලොන්ට ඉන්නේ හිතෙන්නේ නැහැ. ඔව් ඕකනේ අනික් තර්කය දැන් අපි ඒලියන්ලා ගැන කියනකොට අපි ඒලියන්ලා ඉන්නවා කියලා කියනකොට තව කවුරු කියනවා ඒලියන්ලා නැහැ. ඉන්නවනම් උන් ගෙන්න බෑ. මේ හරි අපිට යන්න බැරි එක පැත්තක තියහන්කෝ දැන් ඔය කියන එහෙම ගත්තොත් ඒක ඒගොල්ලෝගේ සිවිලයිසේෂන් එක මීට වඩා උඩ එකක්. ඒගොල්ලෝ හාවස් කරන ඒගොල්ලෝ හාවස් කරන එනර්ජි එක මොකක්ද? අපි දන්නේ නැහැ. يعني එහෙම තියෙනවනම් ඒක මොකක්ද කියලා අපි සමහරට දැන් මෙහෙමනේ දැන් මේ ඈත් එකේ මේ අපි උඩ පැත්තෙන් අත්විඳින ගුණාංග ටික මේගොල්ලන්ට යට පැත්තෙන් අත්විඳින්න හම්බෙනවා ඇතිනේ. ඈත් එකේ ටික පොළොවෙන් තියෙන දේවල් ටික මේකේ මේක ටික කාබනික වැහැදලා තියෙනවා. රොබේ ඒ ටික ඔක්කොම ඒගොල්ලන්ටත් එක්ස්පීරියන්ස් නැත. ඒගොල්ලෝ එහෙම යට පැත්තක ඉන්නවනේ. එතකොට අර ඔයිලර් කිව්වා වගේ ඒගොල්ලන්ට ඇතුළේ ඉරක් තියෙනවනම් එහෙම. හැබැයි රිචඩ් බර්ඩ් කියලා තියෙනවා මේ ඒකේ ගස් ජාති අරවම ඔක්කොම ප්‍රතිදීප්ත කියලා. ආහා ආහා. ඒ කියන්නේ ආලෝකය විහිදුවනවා කියලා ඒ ඒක යට තියෙන. සමහර විට මිනිහා ෆ්ලයිට් එකේදී හතු පාරක් සමහර විට හතක් කැවුණ වෙන්න පුළුවන්. මං කියන්නේ නැහැ දැන් මේක විශ්වාස කරලා පොළව හරන්න පටන් ගන්න පොඩි කාලේ බ්‍රූඩෝ කලා වගේ. අනිත් පැත්තෙන් මතුවෙන්න නෙවෙයි අගර්තාව හම්බෙනවා කියලා දැන් හාරගෙන හාරගෙන යන්න හදන්න බා සමහරට රිචඩ් බර්ඩ් LSD ආව මුද්දරයක් කාලේම හිටියා වෙන්න පුළුවන්. මොකද 1940 ගණන් වලින් පස්සේ තමයි LSD තහනම් කරන්නේ. සහ සයි කියන්නේ LSD ගැන කතා කරනකොට මරු එකක් තියෙන කියන්නේ CIA එක පිළිගන්නවනේ ඒගොල්ලෝ බලෙන් මිනිසුන් කියන්නේ දෙම පහුගිය කාලේදී අර කාලයක් තියෙනනේ මචං ඒගොල්ලෝගේ අර ක්ලැසිෆයිඩ් ඩොකියුමන්ට්ස් එළියට දාන කාලයක් කියන්නේ එතනේ සීවිද කාලයක් තියෙනවා ඒ කාලෙන් පස්සේ තවදුරටත් ක්ලැසිෆයිඩ් කරලා එළියට දානවා ඒ වගේ ආපු එකක තියෙනවා මේ ඒ කාලේ මචං ටැටෝ මිනිස්සුන්ට මේ CIA එක මේ ඒ කාලේ LSD දුන්නා කියලා ගොඩක් අයව LSD දීලා සමහර ගොඩාක් ලොකු ට්විස්ට් කරලා තියෙනවා කියලා. ආ ඒ හරි. ඔව් සමහර වෙලාවට මට හිතෙනවා කියන්නේ එහෙම දැන් එහෙම කක්කෝ ඒ මොහොතේ තිබුණු කන්ටෙක්ස්ට් එකක් මාරු කරන්න يعني මගේ මේ ඇන්ගල් එකත් ඉදිරි කරගන්න අරකට නෑ සමහර විට රිචඩ් බර්ඩ්ට මීට වඩා අපි දැන නොගත යුතු දෙයක් හම්බුණා වෙන්න පුළුවන් ගන්න. ඒක වෙන කාගේ හරි මිලිටරි ප්‍රොජෙක්ට් එකක් ලෝකෙට කියන්න හොඳ නැති එකක් හම්බෙලා මෙයාකම මේක දැක්කරේද කවපහවකට මුද්දර පහක් ගෙදර පිස්සුවෙන් කියවයි ඊටවත් කියලා ඊටවත් අපි ඌට පිස්සු කියලා පැත්තකට දාමු. නෑ එහෙම වෙනවා වෙන්න පුළුවන්. පුළුවන්. එහෙම වෙනවා වෙන්න පුළුවන්. මං තව පොඩි කාරණයක් කියන්න මේ ලෝකේ අපේ කකුල් දෙක යට තියෙන දේ අපි හරියට දන්නේ නැහැ කියන එක. ඒක නෑද මේ මේ කතාව පුරා ට්‍රයි කරේ ඒක කියන්නේ. ඒක කියන්නේ අපි දන්න ප්‍රමාණය බොහොම අඩුයි. එතකොට අපි අර දන්න ටික දැනගෙන වෙන මොකුත් මේ ලෝකේ නෑ. ඔය අපි දන්න ටික තමයි තියෙන්නේ කියලා හිතන් ඉන්න එක ටික වැරදි. මං කියන්නේ එහෙම හැබැයි ඒකෙන් තව කෙනෙක් කියන කිසි දෙයක් ඔප්පු වෙන්නෙත් නෑ. ඔප්පු වෙන්නෙත් නෑ. ඒකටත් මේකේ තියෙන බරම තමයි. මේකේ තියෙනකම තමයි තියෙන්නේ. සයන්ටිස්ලා ඕක දන්නවා. මං කියන්නේ සයන්ටිස්ලව වර්ෂිප් කරන කට්ටිය තමයි දන්නේ නැත්තේ. කියන්නේ සයන්ටිස්ලා කවදාවත් ඉන්නේ නැහැ මේ අපි දන්න ටික තමයි ඔක්කොම කියලා. ඒගොල්ලෝ ඉතඩිය විවෘතයි. අලුතෙන් මොකක් කරනද ඒගොල්ලෝ එක බාර ගන්නලා ඇස්ති. හැබැයි සය සිගිර ගන්න උගින්නේ. උන්ට හරි අමාරුයි මේ මේ මොකක් හරි සයන්ටිස්ට් පොතේ තියෙන එකෙන් එහාට මොකක්වත් බාර ගන්න නැහැ. ඒක කියද්දි මතක් වුණා ඊයේ මරු කතාවක් ගියා හස මේ මගේ පොඩ්කාස්ට් එකක් ගියා අපේ අනුරුද්ද එක්ක. අනුරුද්ද කතිකාචාර්යතුමත් එක්ක මේ අනුරුද්ධ ප්‍රදීප් නේද? අනුරුද්ධ ප්‍රදීප් කතිකාචාර්යතුමත් එක්ක මේ මරු කතාවක් කිව්වා. ඒ තමයි මචං මේ සමහර කියන්නේ දැන් අර ඉගෙන ගන්නවා කියලා කියන්නේ දැන් එයා කිව්වේ මේ ආර්ට්ස් වගේ සබ්ජෙක්ට් එකක් විශේෂයෙන්ම ඉගෙන ගන්නවා නම් එයා උගන්නන දේ විතරක් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න බෑ. ඒක සමහර වෙලාවට මැත්ස් වලට හරියයි. ස්ටැටික් එහෙම නැත්නම් මොකක් හරි ඒක විද්‍යා මේ මොනවාද බයෝ වලට හරියයි. හැබැයි ආර්ට්ස් වගේ එකක් එහෙම ඉගෙන ගන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ ඇටිටියුඩ් එකම විශේෂයෙන්ම සයන්ස් කරන සයන්ස් කියන්නේ මේ මේ බයෝමෙඩිසින් වලට වඩා මේ කියන්නේ ඔව් එක්ස්ප්ලෝර් කරන හැටත් ඒ ඇටිටියුඩ් එකම තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ නැත්තගේ අලුතෙන් දෙයක් හොයාගෙන යන්නේ. අන්න හරි. ඉමේජිනේෂන් සහ ආටිකියුලේටින් එහෙම හැකියාවක් ගැන එක මරු කතාවක් ඇදුණා මේ. ඒක මම මෙතනටත් අදාළයි. ඒ කියන්නේ හුදෙක්ම
අර දෙන දේ තියරිටිකලි පොතේ තියෙන දේ බාර ගන්න එක ඒක හොඳයි අර හරිම ස්ටැටික් සබ්ජෙක්ට් කවුන්ටින් වලට ඒක හොඳයි ඒක හොඳයි වාට විභාගේ පාස් වෙන විභාගය ඒ කියන්නේ අර තී සමහර රස්සාවක් තියෙනවනේ ඒකට ගැලපෙන්නේ ඔව් රස්සාවලට ප්‍රෝටෝකෝල් රන් කරන ඒ කියන්නේ කො රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රාජ්‍ය සේව මොකද රාජ්‍ය පරිපාලන සේවය ඒගොල්ලෝ අනුමත කළා මං අස්සක් කළා කියනවා ඒගොල්ලන්ට තියෙන ප්‍රෝටෝකෝල් එකක් ඉගෙන ගන්න එක නෙවෙයි නැත්තම් අපි කවුන්ටින් කියලා කියව ප්‍රෝටෝකෝල් එක ෆලෝ කරන එකද තියෙන්නේ මම කියන්නේ විචර මේ සරල තැනින් අල්ලන්න එපා නමුත් මම සරල අදහසෙන් කිව්වේ හැබැයි තබනි බොහෝ සබ්ජෙක්ට් තියෙනවා ඊට වඩා විවෘත තැනකින් බාර ගන්න ඕන නැහැ එහෙම නොවනවා නම් ඒක ඇත්තටම විද්‍යාත්මක තමන්ට තියෙන දැනුම විද්‍යාවේ දියුණුව වෙනුවෙන් හරි ලෝකේ දියුණුවෙන් හරි යොදවන්න බෑ ඒ පොතේ තියෙන එකම 100% බාර අරන් ඉන්න ඕන අනිත් එක තමයි මරුව එකක් කොහොමද කියන්නේ ඇත්තටම විශේෂයෙන්ම කලා විෂයන් වලට ලංකාවේ මේක ගැන මම මඹට කිව්වේ මේ මේකටම අදාළ නිසා කලා විෂයන් වලට විශේෂයෙන්ම තෝරාගන්නේදී තෝරාගන්න ඕනේ පුළුවන් තරම් අර ප්‍රතිඵල අඩුයි නෙමෙයි ප්‍රතිඵල වැඩිමයි එහෙනම් මේ මොකද මේ කලා විෂයන් කියන්නේ එලීට් එකක් ගන්න හරි කලාව කියලා කියන්නේ එලීට් එකක් කලා විෂයන් කියලා කියන්නේ ඒකට එන්න ඕනේ මේ අරටි දෙක කරන්න බැරි හින්දා කලාවට විෂයන් වලට එනාය නෙවෙයි කලාව විෂයන් ඇත්තටම සයන්ස් වගේ තෝරා ගැනීමක් ඒකටත් අර අර ප්‍රඩක්ටිවිටි එකක් නැත්තේ මගේ ප්‍රශ්න තිබුණත් කලා විශ්වද අපි කොච්චර බලන් හිටියත් මචං ඒ කැම්පස් වලින් අවුට්පුට් එකක් එන්නේ නැහැ නේ අරක හේතුව ළමයි 90ක් ගත්තොත් ඒ ඔක්කොම වෙන මොකුත් කරන්න බැරි හින්දාට රයිට් අන්තිමට අපි කොච්චර මේක ගැන දන්නේ නැද්ද කියලා නැවත මතක් කරන්ද මං ෆැක්ට් එක ගැන 2014 විද්‍යාඥයෝ කණ්ඩායමක් මේකත් සම්ෂන් සහ විවිධ ස්කෑනර්ස් ඇසුරින් තමයි මේ අදහසට ඒගොල්ලෝ එන්නේ හොයාගෙන තියෙනවා 2014 ලොකු ජල නිධියක් වෝටර් රිසර්වර් එකක් පොළව යට ඒගොල්ලෝ විශ්වාස කරන විදිහට ලෝකේ සර්ෆස් එකේ තියෙන ලෝකේ මතුපිට තියෙන මුහුදු ඔක්කොම වල වතුර එකතු කළොත් ඒ වගේ තුන් ගුණයක් ඔප්ස් ඒ වගේ තුන් ගුණයක් අනික ඒවා කරදියක් නෙවෙයි මිනරල් වෝටර් නෑ තියෙන තැනක් ලෝකේ හොයාගෙන තියෙනවා ඒක මේ 74ක් විතර තික් එක තියෙන තික්නස් එක තියෙන මිනරල් ලේයර් එකක් යට සාල වපසරියක පැතිරලා තියෙන ලොකු ජල නිධියක් ලෝකේ මූදු වල තියෙන වතුර වගේ තුන් ගුණයක් වතුර ඒ ජල නිධියේ තියෙනවා කියලා තමයි සයන්ටිස්ට්ලා කියන්නේ මේ 2014 මං කියන්නේ දැන් අපිට පුදුම වෙන්න වෙනවනේ නේද ඒ කියන්නේ අපි නොදැන හිටිය යමක්නේ ඔය දැනගන්නේ තව පොළොව යට මේ වගේ නොදැන හිටපු දේවල් කොච්චර ගොඩාක් තියෙන්න පුළුවන් එහෙනම් අදම ගිහිල්ලා මං කපපුවල ආරන්න පටන් ගන්න සමහර විට අරහෙ යන්න පුළුවන් ඊට වඩා අගර්තාවෙන් පතු වෙන්න අගර්තාවට යන්න පුළුවන් ඉතින් සමහර කැඩේ දැන් ඕස්ට්‍රේලියාවට නිව්සීලන්ඩ් වලට ඉංග්ලන්ඩ් වලට කැනඩා වලට දාලා වීසා හම්බුනේ නැත්තම් හරන්න අම්මෝ ඒ ඇත්තටම මම හිතන්නේ අඩුම ගන්න මට හිතුන එක නම් හිතෙන්ට ඇති කීප සෑහෙන් හිතලා තියෙනවා ඒක නම් හිතලා නැති එක හිතනවා වෙන්න ඕන වෙන රටකට යන්නත් කෙටිපාර ඔය හාරක් ගන්න වෙද්ද මේ අපි හාරන් ගියත් තර නැහැ බං දැන් ලෝක සිතියේ අනිත් පැත්තේ තියෙන අප්‍රිකාව අපිට යටින්නේ අපි හාරන් ගියොත් අනිත් පැත්තේ අප්‍රිකාවේ කොහේ හරි බතු වෙන්නේ එපා එපා මේ උන්ගේ මේ මේ තව මම කියන්නේ ගියේ තව හිතිලා තියෙනවා මචං තව හිතිලා තියෙන දැන් ඔය ඒක හිතෙන්නේ මචං මොහොත ගැඹුර ගැන අදහස් කියනවනේ දැන් ඔය ගොඩාක්ම එන්නේ මචං දැන් ලංකාවේ වගේ මිනිස්සෙක්ට රට ලංකාවෙන් එළියට යන්න දැන් එළියට ලංකාවෙන් එළියට යන්න හීන දකින්න කාලයක් තියෙනවා දැන් ඕක අපිට තියෙනනේ මාර බැරියස් තෝගයක් හරි දැන් ගොඩක් අයට තියෙන බැරි එකක් තමයි ඒ කියන්නේ විසත් ලංකාවේ පාස්පෝර්ට් එක මචන් සතපහකට වඩින්නේ නැති එකක් ඒක ඒක නෙමෙයි මොන හරි වීසා ප්‍රොසෙස් එකක් කියන එක එහෙනම් අමාරු වෙලා තියෙනවා එතකොට හිතලා තියෙනවා මචන් ඔය මොහොතටත් යටින් අර කපන අර අර වල හාරන ගමන් හිතනේ ඕම මං කියන්නේ ඔක කෙලින්ම ඕන්නේ මගක් කපලා මූදෙනුත් යටට වගේ හාරන ගිහින් ඉතින් ඇලේට යන්න
අන්න එහෙම ඉමේජිනේෂන් තිබ්බ මිනිස්සු අපි මත අන්තර්තාවන මොන අන්තර්තාවන හරි මචං එහෙනම් ජය වේවා හරි එහෙනම් ජය වේවා